දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු 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 පින්වත්නි අද විසක් පුන් පොහෝ දවස ගෙවිගෙන යනවා ඊයේ අපි හරි සතුටින් හිටියා හිට වෙසක් නොවැ කියලා ඉතින් අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් සරණ ගියා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවනත් සරණ ගියා උන්වහන්සේ වෙනුවෙන් අපට තේරෙන විදිහට අපි මල් පහන් පූජා කළා ආහාර පාන පූජා කළා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දි උන්වහන්සේ පිදුම් ලැබූ දේවල් බලද්දි අපි මේ පුදන දේවල් නිකන් සුරතල් වැඩ වගේ ඒ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිදුවේ උන්වහන්සේගේ ධර්මයෙන්මයි ඒ කාලේ වාසය කළ උපාසක උපාසිකාවෝ ශාස්ත්‍රුන් වහන්සේ පිදුවේ ධර්මයෙන්මයි දෙවිවරු ශාස්ත්‍රුන් වහන්සේ පිදුවේ ධර්මයෙන්මයි කාලයාගේ ඇවෑමෙන් ඒ හැකියාව මිනිස්සුන්ට නැතුව ගියා දැන් ඉතින් අපි බත් ටිකක් පූජා කරනවා මල් ටිකක් පූජා කරනවා සුවඳ කූරක් පූජා කරනවා ඊට පස්සේ අපි යාළුවෙකුට දුන්නා වගේ පූජා කරලා පිටුපාල යනවා. ඉතින් ඒ නිසා මේ කාලේ ඇත්තම කිව්වොත් පින රැස් වෙන ක්‍රමේ කොච්චර වෙහෙස ගත්තත් හිතේ පින පහළ වෙන්නේ ඒ කියන්නේ සාර බාර විදියට බලසම්පන්න විදියට නොවේ දුර්වල විදියටයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ කල්පනා කළත් විස්තර වශයෙන් කියාගන්නට අද කාලේ මිනිසයාට බෑ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ උන්වහන්සේ පහළ වෙච්ච ජම්බුද්වීපේ අද නෑ. උන්වහන්සේ උපන්න තැන වල් බිහි වෙලා වනාන්තර ගත වෙලා හොයාගන්ට බැරුව තිබුණා. උන්වහන්සේ පිරිනිවන් පාපු තැන මහා වනාන්තරයක් වෙලා තිබුණා. ශ්‍රී සම්බුද්ධත්වයට පත්වෙච්ච තැන ගරාවැටුණු පස්ගොඩල්ලක් තිබුණා. උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයේ වදාළ තැන නිකම්ම පස්ගොඩක් තිබුණා.
සරණ ගියපු කෙනෙක් හොයාගන්න හිටියේ නෑ. අවුරුදු දෙකක් නෙමෙයි, අවුරුදු 1000ක් විතර. ආයිත් මේ බොහෝම පුංචි කාලයකට ඒ තැන් හොයාගෙන ඒ ධර්මයත් මේ කතාබස් කරන්නේ. කොටින්ම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඒ ගෞතම බුදුරජාණන් වහන්සේවත් අමතක වුණා. හොඳටම අමතක වුණා. පිනත් දහමත් කරලත් සමහරු පැතුවා තමන්ට බුදු බව. පිනක් දහමක් කරගෙන සමහරු පැතුවා මෛත්‍රී බුදු කෙනෙක්, මෛත්‍රී නමින් බුදු කෙනෙක් අනාගතේ පහළ වෙනවා, උන්වහන්සේව හෝ දැකගන්ට ලැබේවා කියලා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කතාව සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබුණේ. මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි කියලා ඉස්සෙල්ලාම අපි හඬ නගා කිව්වහම මිනිස්සුන්ට තේරුණේ මේ අලුත් දෙයක් කියනවා කියලා. චතුරාර්ය සත්‍ය ධර්මයයි මේකේ අවබෝධ කරන්ට තියෙන්නේ කියලා කිව්වහම මේ මෑත භාගයේ මිනිස්සු කියන්ට ගත්තා මහමෙවුනාව භාවනා අසපුව කියලා එකක් හදලා ආන් කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරපන් කියලා. හරි අමුතු එකක්. ඒ තරම්ම ධර්මයේ ඇසුණේ නැහැ. දැන් නම් ඉතින් අභිධර්මයේ ඕනේ කී කෑ ගහන්නයි කෙලවරක් නැහැ. ධර්මයේ ඇසුණේම නැති යුගයක තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ කියන නම කතා කරන්න පටන් ගත්තේ. කොටිම්ම කියන්නේ මේ වැරදිච්ච වැරදිල්ල අපි සමහර තැන්වල දැකලා තියෙනවා. 2017 වෙසක්. එතකොට වෙසක් මොන අවුරුද්දද? 2017 වෙසක්. ඒ කියන්නේ 2561යි කියලත් මතක නැහැ. ගිය අවුරුද්දි මම දැක්කා වෙසක් 2016 කියලා. එච්චරටම මතක නෑ. ඒ තරම්ම ශාස්ත්‍රුන් වහන්සේව මේ මිනිස්යාගේ හිත්වලින් ඈත් වෙලා අමතක වෙලා සිවනෙල්ලත් තරම්වත් මතකිටින්නේ. හැබැයි ඉතින් කෙලෙස් ගොඩවල් කේන්දර නැකත් අණවින කොටවින හොඳට මතකයි. පීවර පාසා බලනවා ඒවා. උපන්න මොහොතේ ඉඳලා බලනවා. හිබඳු ආකාරයට නාම මාත්‍රිකව බුද්ධ ශාසනය තියෙන කාලේ අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කතා කළේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ දැන් අපි බොහොම ලස්සනට කතා කරනවා. බොහෝම හැඩට වැඩට අපි දැන් කතා කරනවා. ඒක කතාවටම විතරක් සීමා වුණොත් ඒ කතන්දරේ තිතනින්ම අවසන් වෙයි. ඉතින් මේවා මේ වගේ ලෝකෙක මේ මනුස්ස ජීවිතයේ අපි ලබලා බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගිහින් ඒ බුදුරජාණන් වහන්සේ වදාළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්ටයි කියන කාරණේ ඔන්න දැන් අපිට යාන්තමින් ඇහෙනවා. ඇහුණට අපේ හිතේ වැඩ කරන්නේ නැහැ. ඉතින් අමාරුවෙන් මේ හිතට ගත්තත් ඒක යට කරන්ට අකුසල් සැදී පැහැදී සිටිනවා. ඉතින් ඉබඳු රටාවකින් අපි වාසය කළාට
මීට වසර 2500කට කලින් ඒ කතා කරපු යුගයේ හැබෑවටම මේ ලෝකෙ තිබ්බ එකක්. හැබෑවටම තිබ්බ එකක්. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේ බුද්ධ ශාසනයට කොච්චර ආශා කළාද කියන්නේ. ඒ කාලේ මිනිස්සු විතරක් නෙමෙයි අමනුෂ්‍යයෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. සාතාගිරි හේමවත වගේ අමනුෂ්‍යයෝ, ආලවක වගේ අමනුෂ්‍යයෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. නාගලෝකයේ සිට නයි වෙස්වලාගෙනාව මනුස්ස වෙසෙන් ඇවිල්ලා පැවිදි වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්ට ආසාවේ දෙවියන් බඹුන් පුංචි බලු පැටව ආදරේ දක්වන මිනිස්සුන්ගේ පස්සේ වැටිලා යනවා වගේ බුදුරජාණන් වහන්සේගේ පස්සේ වැටිලා ගියා. ඒ රහතන් වහන්සේලාගේ පසුපස වැටිලා ගියා. ඒ අලංකාර යුගයේ සිහිනයක් බොඳ වුණා වගේ මේ මිනිසයන්ට නැති වෙලා ගියා. දැන් ඉතින් අපි නොයි ක්‍රමයට ගන්ට හදනවා. ඉතින් ඒ සිහිනයක් වගේ නැති වෙලා ගිය ලෝකේ බොහෝම සුළු කාලයක් තුල සුළු පිරිසක් ලෝක සත්ත්ව සංනිවාසයත් එක්ක බලද්දි සුළු පිරිසක් කිතර වුණා. අන් සියලු දෙනාම කර්මය දායාද කරගෙන තණ්හා පොදි බැඳගෙන මේ දුක්ඛිත සසරේ භව ගමනේ යන්ත ලෑස්ති පිට චාරිකාවේ පිටත් වෙනවා. සැරිසරායාම නවත්තලා මේ දුකින් ඉතර වුණා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අනේ අපේ බුදුරජාණන් වහන්සේටත් සැනසිල්ලේ මේ දහම් කතාව කරගෙන යන්ට ලැබුණේ නෑ. දේවදත්ත පැවිදි වෙලා කරන්ට තියෙන හැම හතුරුකමක්ම කළා. මාගන්දියා වගේ අය එහෙන් කරදර කළා. ශාස්ත්‍රීවරු කියලා කියාගත්තු මිසදිටුව 6 දෙනෙක් ෂට් ශාස්ත්‍රීවරු කියලා උන්දලාගේ දායක පිරිසත් එකතු කරගෙන හොඳට පද ගගහ ගියා. ඒ මැද්දි තමයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බුද්ධ කෘත්‍යය කළේ. කාලයගේ ඇවෑමෙන් බුදුරජාණන් වහන්සේත් ටිකෙන් ටික වයසට ගියා. ඒ වෙද්දී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්ට ලං වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා. මහා මුගල්ලාන මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා. රාහුලයන් වහන්සේ තෞතිසාවට ගිහින් පිරිනිවන් පෑවා. බොහෝ ශ්‍රාවකයෝ තරු නිවෙනවා වගේ නිවි ගියා. පහන් නිවෙනවා වගේ නිවි ගියා. ලෝකේට පායා ආ හිරු මඩල බොහොම වේලාසනින් බැසයන්ට පටන් අරන්. අන්ධකාරය ආවට පස්සේ ආය ඉරක් ලේසියෙන් පායන්නේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ. අජාසත් ඒ විද්දී රජ වෙලා තමන්ගේ පියාවත් මරලා රජ වුණා.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්ට අවුරුදු 8කට කලින් බිම්බිසාර රජතුමා මරණයට පත් වුණේ. අජාසත් රජ වුණේ රජ වෙලා 8 වෙනි අවුරුද්දේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්ට අවුරුදු 7කට කලින් දේවදත්ත නිරිය ගියේ. එතකම්ම පන්නලා ඒ ගොඩෙත් ඉඳගෙන ත්‍රිවිධ රත්නයට ගරහාගෙන ලොකෝ පිරිසක් සතර අපායට ගියා. අජාසත් රජ වුණාට පස්සේ මේ අජාසත් කල්පනා කළා වජ්ජි දේශෙත් ආක්‍රමණය කරන්න ඕනේ කියලා. අජාසත්ගේ ඇමතිවරුන්ට කිව්වා වස්සකාර අමාත්‍යයාට කිව්වා බ්‍රාහ්මණය භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්ට යන්ට මගේ නමින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්ට වන්දනා කරලා සැප පහසු බව අහන්ට ඊට පස්සේ කියන්ට අජාසත් රජතුමාගේ අදහසක් තියෙනවා වජ්ජිදේශය ආක්‍රමණය කරලා මගධ රාජ්‍යයට ඇදා ගන්නට. ඊට පස්සේ හොඳට අහගෙන වරෙන් භාග්‍යවතුන් වහන්සේගේ වචන නහි තථාගත විතතම් බනන්ති තථාගතවරු බොරු කියන්නේ නෑ. ඉතින් වස්සකාර මගධ මහඇමතිතුමා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට ගිහින් ගිජ්ජකූටේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිද්දී කිව්වා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කළා අජාසත් වෙනුවෙන් කියා හිටියා භාග්‍යවතුන් වහන්සේ අපි අජාසත් රජුරුවන්නේ අදහසක් තියෙනවා වජ්ජි දේශය ආක්‍රමණය කරලා ඇඳා ගන්නට. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට පවන් සලසලා වුණා අපේ ආනන්දයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේට කියනවා ආනන්දය ඔබ අහලා තියෙනවා නේද ওই වජ්ජි දේශේ ඉන්න වජ්ජීන් එහෙම නැත්නම් ලිච්ඡවීන් ඔබ අහලා තියෙනවා නේද නිතර නිතර ඒගොල්ලන්ගේ රාජකාර කටයුතු වලට රැස් වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි අහලා තියෙනවා. නිතර නිතර රැස් වෙනකන් රැස්වීම තියෙනවද ඒ පිරිසගේ? නිරන්තරයෙන් රැස් වෙනවා නම් ඒක දියුණුවේ ලක්ෂණයක්, පිරිහෙන්නේ නෑ කිව්වා. gedara doraka unath ehemai. දැන් අපි ගත්තොත් අවුරුද්දකට වතාවක් දරුමුණු බුරු රැස් වෙනවා කියලා තරහ වෙච්ච ගමන් රැස්වීම තියෙයිද නැතුයයිද? නැතු යනවා. එතකොට කිව්වා නිතර රැස් වෙනවා නම් ඒක දියුණුවයි කිව්වා. ඊට පස්සේ ඇහුවා ආනන්දය ඔබ අහලා තියෙනවද වජ්ජීවරු සමගිව රැස් වෙලා සමගිව සාකච්ඡා කරලා සමගිව විසිර යනවා? එතකොට වජ්ජීවරුන්ගේ පාර්ලිමේන්තුව කොහොමද තිබිලා තියෙන්නේ? සමගිව රැස් වෙලා සමගිව සාකච්ඡා කරලා සමගිව විසිර යනවා. ආන් යම්තාක් තියෙනවද සමගිව රැස් වෙලා සමගිව සාකච්ඡා කරලා සමගිව විසිර යාමක්? ඒක උන්ගේ අභිවෘද්ධියක්මයි, පිරිහීමක් නොවේ. බුද්ධීවානන්ද වජ්ජීනම් පාටිකංකා, වජ්ජීන්ගේ අභිවෘද්ධියක්මයි කැමති විය යුත්තේ, පිරිහීමක් නෙවේ. ඊළඟට අහනවා ආනන්දේව බහලා තියෙනවද වජ්ජීන් පණවන ලද්ද ව්‍යවස්ථායද්ද
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වජ්ජින්ගේ ඒව ආරක්ෂා කරගෙන ඉන්නවා අලුත් සංශෝධන නැහැ කියලා. එහෙමයි ස්වාමීනි අපි අහලා තිනවා පණවාගත් ව්‍යවස්ථා ඒ විදියටම ආරක්ෂා කරනවා. යථා පඤ්ඤත්තේ පෝරාණී වජ්ජි ධම්මේ සමාදාය වත්තිසන්ති. යම් තාක් කල් ඔවුන් පණවාගත්තු පැරණි විවස්ථාව සමාදන්ව සිටිද්ද අලුතින් නොපනවද්ද ඒ ඔවුන්ගේ දියුණුවමයි පිරිහිම නොවේ කිවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේගෙන් අහනවා, ආනන්ද බහලා තියෙනවද වජ්ජි රටේ ඒ පැරණි වයෝවෘද ගුණවෘද ඥානවෘද වැඩිහිටියන්ට ගරු සරු දක්වගෙන ඒ වැඩිහිටියන්ගෙන් උපදෙස් ගන්නවාය කියලා? එහෙමයි ස්වාමීනි, මං ඒක අහලා තියෙනවා. වජ්ජි රටේ වයෝවෘද අයගෙන් එවුන්ට ගරු සරු දක්වලා ඔවුන්ගෙන් උපදෙස් ගන්නවාය කියලා. එහෙමනම් ආනන්දේ, තාක් ඔවුන්ට දියුණුවක්මයි පිරිහිමක් නැහැ. ඊළඟට ආනන්ද ඔබ අහලා තියෙනවද වජ්ජි රටේ කුලකාන්තාවන්ගේ ගරුසරු බව, ආත්ම ගෞරවත්වය, ආත්ම ගෞරවය ආරක්ෂා කරන විදියට කටයුතු කරනවා අය කියලා? ඒ වජ්ජි රටේ අය ඒ කුලකාන්තාවන්ව බලහත්කාරයෙන් තමුන්ගේ කෙලිබඩු කරගන්න නැතුව ගරුසරු දක්වලා ආරක්ෂාවෙන් කටයුතු කරනවා කියලා? එහෙමයි ස්වාමිනී, අපි අහලා තියෙනවා වජ්ජි රටේ අය ඒ රටේ කුලකාන්තාවන්ට බලහත්කාරකම් කරන්නේ නැතුව ඔවුන්ට ආරක්ෂාව සපයනවාය කියලා. එතකොට ආනන්දිය අහලා තියෙනවද වජ්ජින්ගේ තියෙනවා සිද්ධස්ථාන, පෞරාණික සිද්ධස්ථාන තියෙනවා, යානිතානි වජ්ජීනං වජ්ජ චේතියානි අභ්‍යන්තරානානි චේව බාහිරානිච. අභ්‍යන්තර ඒ කිව්වේ නගරයේ ඇතුළෙත් නගරයේ පිටත් තියෙනවනම් පිදිය යුතු සිද්ධස්ථානයන්, ඒවට දින්න පුබ්බන් කත පුබ්බන් ධම්මිකම් බලින් දෙන ලද උපකාර නෝ පරිහාපෙස්සන්ති, ඒවා පිරිහිලන් නැතුව දෙනවාද? එහෙමයි ස්වාමීනි මං අහලා තිනවා. ආනන්ද, ඒ තාක් ඔවුන්ගේ දියුණුවක් ඔවුන් පිරිහින්නේ. ඊළඟට ආනන්ද බහලා තියෙනවා දේ වජ්ජි රටේ වජ්ජි දේශේ ඒ වජ්ජි දේශෙන් පිටස්තර ඒ කියන්නේ අංග මගද කාසි කෝසල ආදී මල්ල ආදී රාජ්‍යයන්හි වාසය කරන්නා වූ රහතන් වහන්සේලාට සිල්ලුතුන්ට තමන්ගේ දේශයේ වජ්ජි දේශේ විවෘතව තියෙනවාය. ඒ සිල්ලුතුන්ට සුවසේ ගිහින් ඉන්න පුළුවන් හැටියට ඒ තැන් හදලාය කියලා. එහෙමයි ස්වාමීනි අහලා තියෙනවා. ඒ තාක් පිරිහින්නේ නැහැ කිව්වා, කරුණු හතක් කිව්වා කියලා කියනවා ආනන්දය. තථාගතයන් ඉස්සර විශාලා මහනුවර සාරන්දද චෛත්‍යස්ථානයේ ඉඳිද්දී නෑ, භාග්‍යතුන් වහන්සේ වස්සකාරට කියන වස්සකාර තථාගතයෝ විශාලා මහනුවර සාරන්දද චෛත්‍යස්ථානයේ ඉඳිද්දී ඔය අපරිහානීය නොපිරිහි ඉන්ට තිබෙන ප්‍රධාන කරුණු හත ඉගැන්නුවා. ඒ කරුණු හත තියෙනකන් ඒ අයගේ පිරිහීමක් නැහැ, දියුණුවක් තියෙනවා කිව්වා. එතකොට වස්සකාර මගද අමාත්‍යා කියනවා, ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ ඒ කාන්තින්ම මේ දියුණුවක්මයි, මේ අපරිහානියක් නෙමේ, මේක එකක් එකක් ගානේ දියුණුවක්මයි කියනවා. අදටත් කල්පනා කරන්න බලන්න පින්වත්නි, මේ එකක් එකක් ගානේ කියපුවා දියුණුවක්ද පිරිහීමක්ද? ඒවා සියල්ල
දියුණු වක්මයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඔහු පිටත් වුණා. ඔහු පිටත් වෙන්න කලින් ඔහුගේ කටින් කියවුණා, ඒ වත්සකාර මගද අමාත්‍යවරයා බ්‍රාහ්මණෙක්, ඒ පුද්ගලයා එච්චර බුදුරජාණන් වහන්සේට පැහැදිච්ච කෙනෙක් නෙමෙයි. එතකොට වන්දනා කළා පිටත් වුණා. ඒ ඔය වස්සකාර ඇමතිවරයා රහතන් වහන්සේ නමකට අපහාස කළා, වඳුරෙක් වගේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් කියවුණ වචනය, මෙයා සමාව නොගත්තොත් ඉතින් වඳුරෙක් තමයි කියලා ලබන ආත්මේ. ඒ පුද්ගලයා සමාව ගත්තේ නෑ මේ වස්සකාර අමාත්‍යවරයා. අඹගසට එව්වා, වඳුරෙක් වුණාම කන්ට දෙයක් තියෙන්න ඉපෑ කියලා. බලන්න තියෙන උඩඟු කමේ බරපතලකම භාග්‍යවතුන් වහන්සේ ජීවමානව දැකලා පයුරු පාසන කරලා සංඝයා ඇසුරු කරලා දම්පැම් පුදලා තිරිසන් අපාය හිත පිහිටුවපු ලස්සන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කතා කරන්න කියලා ආනන්දයන් වහන්සේට කිව්වා. ඊට පස්සේ කිව්ව රජගහනුවර ආශ්‍රය කරන් යම්තාක් සංඝය භික්ෂුන් නැද්ද ඔක්කොම රැස් කරන්න කිව්වා. රැස් කළා. රැස් කළාට පස්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා, භාග්‍යවතුන් වහන්සේ වදාලා, මහණෙනි නිරන්තරයෙන් එකතු වෙන්න තනි වෙන්න එපා. නිරන්තරයෙන් රැස් වෙන්න, නිරන්තරයෙන් රැස් වෙයිද? යාවකී වංච භික්ඛවේ භික්ඛු අබින්න සන්නිපාතා සන්නිපාත බහුලා භවිස්සන්ති. උද්දීව භික්ඛූනම් පාටිකං ඛානෝ පරිහානි. වදාලා, මහණෙනි භික්ෂුන් වහන්සේලා නිතර නිතර එකට එකතු වෙලා වාසය කරද්ද දියුණුවක්මයි පිරිහීමක් වෙන්නේ. ඊළඟට වදාලා, මහණෙනි තථාගතයන් වහන්සේ විසින් පණවන ලද ශික්ෂාපද ආරක්ෂා කරයිද, නොපණවන ලද දේ නොපණවා සිටීද? දියුණුවක්මයි පිරිහීමක් නෑ. ඊළඟට වදාලා, මහණෙනි වැඩිහිටි භික්ෂූන්ට, ඉස්තවර භික්ෂූන්ට පැවිදිව උපසම්පදාව ලබා බොහෝ කල් වාසය කරන ඉස්තවර භික්ෂූන්ට යම්තා ගරු සත්කාර දක්වයිද, සත්කාර සම්මාන දක්වයිද, ඔවුන්ගේ වචනයට සවන් දිය යුතුයි කියලා හිතයිද? දියුණුවක්මයි පරිහානියක් නෑ කිව්වා. ඊට පස්සේ වදාලා, මහණෙනි යම්තා භික්ෂුන් වහන්සේලා තමන්ගේ සිතේ හට ගන්නවා නම් සිව්පසේ කෙරෙහි තෘෂ්ණාවක්, චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස මේවා කෙරෙහි තෘෂ්ණාවක්, ලාභ සත්කාර කීර්ති ප්‍රසංසාදී කෙරෙහි තෘෂ්ණාවක්, ආයි උපදින්ට තෘෂ්ණාවක්, ඒ සියල්ලට වසඟ නොවි ධර්මයටම වීරිය ගනිද්ද ධර්මයේ ඇසිරෙන්නටම දියුණුවක්මයි පිරිහීමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි භික්ෂුන් වහන්සේලා යම්තාක් ආරණ්‍යවල හුදෙකලාව ධර්මාබෝධයේ අපේක්ෂාවෙන් වාසය කරද්ද දියුණුවක්මයි පිරිහීමක් නැහැ. ඒ වගේම මහණෙනි යම්තා භික්ෂුන් වහන්සේලා අනාගතයේ ඈත පළාත්වල ඉඳලා භික්ෂුන් වහන්සේලා ධර්මදර විනීදර භික්ෂුන් වහන්සේලා සුපේසල භික්ෂුන් වහන්සේලා වඩිනව නම් කොච්චර හොඳයිද කියලා එහෙම බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්
දියුණු වක්මයි පිරිහිමක් නෑ. මේ විදියට පින්වත්නි බුදුරජාණන් වහන්සේ නොපිරිහෙන අපරිහානීය ධර්ම හතේව හතක් 49ක් දේශනා කළා. ඊට පස්සේ ඒ කාලය තුලත් ඒ බුදුරජාණන් වහන්සේගේ අවසාන කාල පරිච්ඡේදයේ උන්වහන්සේ නිතර නිතර කියා හිටියේ ඉති සීලං මහණෙනි මෙයයි සීලය ඉති සමාධි මහණෙනි මෙයයි සමාධිය ඉති පඤ්ඤා මහණෙනි මෙයයි ප්‍රඥාව සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝ හෝති මහනිසංසෝ සීලයෙන් උදව් ලැබූ සමාධිය මහත්ඵලයි මහානිසංසයි සමාධි පරිභාවිතා පඤ්ඤා සමාධියෙන් උදව් ලැබූ ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි පඤ්ඤා පරිභාවිතං චිත්තං ප්‍රඥාවෙන් උදව් ලැබූ සිත සියලු කෙලෙස් වලින් නිදහස් වෙයි මේ විදිහට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා නිරතුරුවම උත්සාහවන්ත කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේට කිව්වා, ආනන්දය අපි රජගහ නුවර වාසය කළා ඇති. දැන් අපි අම්බලට්ටිකාවට යමු. එතකොට අම්බලට්ටිකා කියන තැනට ගමට බුදුරජාණන් වහන්සේ වැඩලා රජ්ජුරුව හදාපු ශ්‍රමණයන් වහන්සේලාට විවේක ගන්නට හදාපු තැනක් තිබුණා රාජාගාරේ. ඒකේ නැවතිලා ඉඳෙද්දි බුදුරජාණන් වහන්සේ ඔය කාරණේමයි කිව්වේ, සීලය ගැනයි සමාධිය ගැනයි ප්‍රඥාව ගැනයි. අනේ ඉතින් ඒ කාලේ වාසය කළ භික්ෂුන් වහන්සේලා ඇයි බැලූ බැලූ වෙත රහතන් වහන්සේලා පේනවා, ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නවා, රාත්‍රී කාලයේ දිවුරු බඹුම් පිරිවරා ගන්නවා, වීරිය වඩනවා, ඊළඟට නූපන් අකුසල් නූපදින්ටත් උපන් අකුසල් ප්‍රහාණය වෙන්ටත් නූපන් කුසල් උපදින්ටත් උපන් කුසල් වැඩෙන්ටත් භාග්‍යවතුන් වහන්සේගේ එක වචනෙත් බලපානවනේ. ඉතින් එහෙම ධර්ම දේශනා කරද්දී බොහෝ දෙනෙක් ඒ කාලේ වීරිය වැඩුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දේ අපි දැන් මේ අම්බලට්ටිකාවේ හිටියා ඇති, අපි යමු නාලන්දාවට. නාලන්දා කියන ප්‍රදේශයට වැඩියා. නාලන්දාවේ පාවාරික අඹවණේ, පාවාරික සිටුවරය හදාපු අඹවණේ වැඩවාසය කළා. ඒ පාවාරික අඹවණේ බුදුරජාණන් වහන්සේ විමුක්ති සුවයෙන් වැඩ සිටිනවා දැකපු සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිතට මහා සතුටක් ඇති වුණා. සතුට කොතෙක්ද කියන්නේ, බුදුරජාණන් වහන්සේට ගිහින් වන්දනා කරලා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දිහා බලද්දි මට හරි සතුටුයි, මගේ හිත හරියට පහදිනවා, එවං පසන්නෝ වහම් බන්තේ භගවති, භාග්‍යවතුන් වහන්සේ ගැන මට හරියට පහදිනවා. අනේ මට හිතෙන්නේ අතීතේ නම් මෙවැනි ශ්‍රමණයන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේට වැඩිතර කෙනෙක් නම් ශ්‍රමණේ බ්‍රාහ්මණෙක් නම් ලෝකේ ඉඳලා නැහැ. අනාගතේ නම් මෙවැනි කෙනෙක් පහළ වෙන්නේ නැහැ. වර්තමානෙත් භාග්‍යවතුන් වහන්සේට වැඩිතර ශ්‍රමණේ බ්‍රාහ්මණේක් නැහැ කියලා.
itu kote budurajanan wahansi pingwatni sariputten wahansi itu kinoa ulhara khoti ayang sariputte asbhiva cha bahasita ekansu gahito sihnaadu nadito sariputte udar wacanya mahabarpatal kata mak nove oye kiwi Singa nada yang nuwe, nada kali. Ubu kuhumade mihem kiwi. Ati te sramana bang tatagati anwahan se te wedi tarakine. Ati te watnete. Anagati pahalavin nitne. Vartaman nitne kila sariputte. Ubu kuhumade kiwi. Budurajan anwahan se ahanwa sariputte. Ubu bage sitting. Atiti Vedasitya Arahat Sambha Sambudra Janan Vahansela Mihimai Mihimai Kiela Pirisindu Dekkad Ani Swami Ni Mangi Himikakkali Ne Eta Kutu Uba Anagati Pahalavin Arahat Sambha Sambudra Janan Vahansela Mihimai Mihimai Kiela Anagati Pahalavin Budhuvarian Vahansela Agi Sita Ube Sitim Pirisindu Dekkad Ani Swami ni mangi hima kulitne. Enang apa mekal? Tathagat arahat samma sambudurajanan wahansi evne magisit apa manaukut pirisinda dekkad? Ani Swami ni mangi hima kulitne. Demi kau tu kian ni? Sariputta Maharatan wahansi me kian ni? Sariputta Maharatan Vahansi Pingvatni Prajñāvin Divanivinni Khaatadu Bhāgivat Budurajanan Vahansi Tāy. Eva Gemai Guna Sampat Pāpissak Vagehitiye Balanda Shreshtakinagi Lakshani Pudgalyagi Shreshtatve Tiyenni Pimbiccha Taramata Nivei Pudgalyage Shrestha Bhavati Inni Niyatamani Vecchya Taramatai. E Niyatamani Bhava Sariputta Maharatan Vahansege Jeevite Pura Petirati Buna. Ithin Unvahansege Budurajanan Vahansege Ahanava Himanan Sariputta Uba Atite Budurajanan Vahansele Genat. Anagat Budurajanan Vahansele Genat. Vartamani maganat Oba pirishinda dekki neni Iti ngihime ki Oba kohumad mihime kiwi Mama Godak pehadila innova Mama mihime kinik Bhagavata nvahansi veni kinik Iyeta veditara kinik Sramanik brahmani dekki nete kiela Ita kutu sariputya nvahansi Kena ane swami ni bhagyavitun vahansa matati tanagata vartaman samma sambuduvaryan vahansela dakinta jnani agne. Mata mehme kaktiye ni kiwa. Ane swami ni lassana nagare aktiye nava thapeking vatakarapu ikka dorotu aktiye na. E dorotu e dorotu pali ki nava. Dawasat dah, ini doru tu palya, nagere wati, tapi evidda, balalikutuat nagere te, atulwe ente sidurak ne, nagere ngeliye te ente sidurak ne, yani ini hemomaya ayutte, doru tu inmai. Ewa Keswami ini mangkalpana kali, me loke ati te eva. Anagati veva, vartamani veva. Yam arahat samma sambudurajanan vahansela vedasitid. E sielu bhagyutun vahansela. Pancha nivarana prahane karala. Satara satipatthani vadala. Sapta bojjanga dharmiyan. E akarin divunu karala. Sielu kelis prahane karala. Anuttaru
සම්මා සම්බෝධියට පත් උනේ කියලා මං හිතනකටයි ස්වාමීනි මට ඒ සන්තෝෂය ආවේ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නාලන්දාවෙන් පිටත් වෙන්න ලෑස්ති වුණා. එහෙදිත් උන්වහන්සේ වදාළේ අර සීල සමාධි ප්‍රඥා කතාව. ඊට පස්සේ පින්වත්නි එතනින් පිටත් වෙලා බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය පාටලී ගමට යමු අපි කිව්වා. එතකොට නාලන්දාවෙන් පිටත් වෙලා පාටලී කියන ගමට ගියා. පාටලී ගම තමයි පින්වත්නි දැන් පැට්නා කියලා කියන්නේ. පාටලී පුත්‍ර කියන්නේ. ඒ පාටලී ගමේ ගඟෙන් මෙහා පැත්තේ, ඒ කියන්නේ පාටලී ගංගානම් ගඟ ගලනවා, ගඟ අයිනේ තියෙන ගම්මානේ තමයි පාටලී ගම, පළුල් ගම. ඒ පාටලී ගමේ මිනිස්සු හදලා තිබුණ ආවසථාගාරයක්. ආවසථාගාරයක් කියන්නේ රැස්වීම ශාලාවක්. එතකොට ඒ රැස්වීම ශාලාවේ අලුතෙන් හදලා විවෘත කළ නැහැ. ඉතින් ගම්මුන්ට ආරංචි වුණා භාග්‍යවතුන් වහන්සේ වැඩලා ඉන්නවා කියලා. ගම්ම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. උන්වහන්සේ වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග වැඩම කළා. බලන්න මේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ගිහියන්ට කියු දහම. ඒ පාටලී ග්‍රාමයේ හිටපු උපාසකවරුන්ට, ඒ කිව්ව තෙරුවන් සරණ ගියපු අයට කියනවා, ගෘහපතිවරුනි, දුස්සීල භවී භයානක විපාක පහක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි දුස්සීල කෙනාගේ දියුණුව කඩා කප්පල් වෙනවා. පළවෙනි එක. ඒ කියන්නේ හම්බ කරන දේ නැති වෙනවා, ව්‍යාපාර කටයුතු අඩාල වෙනවා, දියුණුව කඩා කප්පල් වෙනවා දුස්සීල කෙනාගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, ඒ වගේම දුස්සීල කෙනා ඇසුරු කරන්ට අනිත් අය කැමති වෙන්නේ නැහැ. දුස්සීල කෙනාගේ ආශ්‍රය කැමති වෙන්නේ. බලන්න පින්වත්නි මේ කාලේ අනිත් පැත්ත, දුස්සීල කෙනාට හරියට තැනක් ලැබෙනවා, බොහෝම පිළිගැනීම ඇති වෙනවා, දේශපාලනයටත් යනවා, ටීවී එකටත් එනවා, පත්තරෙත් යනවා, වෙබ් වල යන්නේ ඒගොල්ලෝ ගැනමයි. දැන් බලන්න මේකේ අනිත් පැත්ත, නීච වෙනකොට ලෝකේ නීච දේ වැළඳ ගන්නවා. ඒ කාලේ දුස්සීල කෙනා ආශ්‍රය කරන්න කවුරුත් කැමති නැහැ. ඔහු ගැන නරක කතාව යනවා. ඒ වගේම කියන ගෘහපතිවරුනි, දුස්සීල කෙනාට පිරිස මැද්දී කෙලින් ඉන්න බෑ, ගිහින් ඍජු නෑ කියනවා. ඍජු නෑ කියන මේ කාලේ සල්ලි තියෙනවා නම් හැමෝම ඍජුයි. බලන්ට වෙනස් වෙලා තියෙන තාලේ, මල් මාල දාලා පිළිගනි, ආයේ දුස්සීල කතා නෑ. එතකොට කියනවා හතරවෙනි කාරණේ, දුස්සීල කෙනා මරණාසන්න වෙද්දී සම්පූර්ණයෙන් සිහි කල්පනාව අවුල් වෙනවා. සිහි කල්පනාව අවුල් වෙලා යනවා. ඒක තමයි හතරවෙනි විපත්තිය. පස්වෙනි විපත්තිය තමයි දුස්සීල කෙනා මරුණාට පස්සේ කෙලින්ම නිරයේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේව තමයි දුස්සීලයාට ලැබෙන විපත්ති. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, උපාසකවරුනි, ගෘහපතිවරුනි, සීලවන්තයාට අනුහස් පහක් තියෙනවා, ආනිසංස. පළවෙනි එක තමයි සීලවන්තයා කරන කියන දේවල් එයාගේ බෞභෝග ටික හරියනවා, ගෙදර දොරේ වැඩ කටයුතු හරියනවා, රැකී රක්ෂාවල් හරි විදියට කරගන්න අවුල් වෙන්නේ නැහැ කිව්වා. දෙවෙනි එක තමයි සීලවන්තයාව ආශ්‍රයයට කැමති.
තුන්වෙනි එක තමයි සීලවන්තයා ඕන පිරිසක් මැද්දේ කෙලින් ඉන්නවා. හතරවෙනි එක තමයි සීලවන්තයා හොඳ සිහියෙන් සිහි කල්පනාවෙන් මරණයටපත් වෙනවා. පස්වෙනි එක තමයි කායස්ස බේදා පරම් මරණා සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති. ඒ කෙනා කය බිදී මරණින් මතු දෙවියන් අතරේ උපදිනවා. උන්න සීලවන්තයාගේ ලකුණු කය බිදී මරණින් මතු දෙවියන් අතරේ උපදිනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දුස්සීලයාගේ සීල විපත්ති පහයි සිල්වතාගේ අනුහස් පහයි දේශනා කළා. ඔය කාලේ පාටලි කියන ගමේ සුනීද වස්සකාර කියන මගධ මහා ඇමතිවරු දෙන්නා අලුතින් ගම්මානයක් හදනවා අජාසත් රජුරුවන්ගේ නියමයට අනුව නියෝගයට අනුව. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා විවේකින් වැඩ සිටිද්දී උන්වහන්සේ දැක්කා දිවසින් මේ හදන අලුත් ගොඩනැගිලි වලට දෙවියෝ අරක් ගන්නවා. දැන් බලන්න ඒ කාලේ දෙවිවරුන්ට මිනිස්සු දැන් දිවලෝක ගැන දන්නවනේ. දැන් කාලේ දිවුරු හාමතේ. ඇයි හේතුව කවුද පින් කරගන්නේ හරියට? දෙවියෝ අරක් ගන්නවා. එතකොට මහේසාක්‍ය දෙවිවරු යම් ප්‍රදේශයකට අරක් ගනිද්ද මහේසාක්‍ය මිනිස්සු එතන පදිංචි වෙනවා. අල්පේසාක්‍ය දෙවිවරු යම් ප්‍රදේශයකට අරක් ගනිද්ද අල්පේසාක්‍ය දෙවිවරු එතන පදිංචි වෙනවා. ඉතින් මේ විදිහ වෙනකොට බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේගෙන් අහනවා, ආනන්ද මේ මොකද්ද මේ පාටලී පුත්‍රයේ මේ මොනවාරි හදනවාද? එහෙමයි ස්වාමීනි, අර සුනීද වස්සකාර කියන අමාත්‍යවරු අලුතින්ම නගරයක් හදනවා. ආනන්දේ මේ මිනිස්සු මේක කරන්නේ හරියට දෙවිවරුත් එක්ක කතාබස් කරලා වගේ නොවැ. ඒ මහේසාක්‍ය දෙවිවරු පදිංචි වෙලා ඉන්න යම් පැත්තකට ගියාද එතනින් හදන්නේ මේ මැතිඇමතිවරුන්ට සිටිවරුන්ට ඉන්න තැන්. අල්පේසාක්‍ය දෙවිවරු ඉන්න පැත්තනේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙවල් හැදෙන්නේ, හරියට නිකන් කතා කරලා කළා වගේ නොවැ. මේ විදිහට එතකොට බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි මේ වජ්ජීන්ව යටත් කරවන්න හිතාගෙනයි මේගොල්ලෝ මේ නගරේ හදන්නේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා, ආනන්දේ අනාගතයේ මේ පාටලී ගමේ නගරේ දැම්ම නගරේ හදලා පාටලී ගමේ නගරේ හදලා නගරෙට නම තිබ්බා පාටලී පුත්‍ර කියලා. ඒ කිව්වා බුදුරජාණන් වහන්සේ වදාළා, ආනන්දේ අනාගතයේ අන්තරාය අනතුරු තුනක් මේකට වෙනවා කිව්වා. ගින්නින් ওই නගරේ දැවිලා යනවා කිව්වා. ඒ විදිහටම ගින්නින් දැවුණා. බුදුරජාණන් වහන්සේ වැඩිහිටිය කාලේ නෙමෙයි, පස්සේ. ඊළඟට ජලයෙන් යට වෙනවා කිව්වා. ජලිනුත් යට වුණා. ඊළඟට මිත්‍ර භේදයෙන් විනාශ වෙනවා කිව්වා. මිත්‍ර භේදිනුත් විනාශ වුණා. මේ තුනෙන්ම විනාශ වෙනවා කිව්වා. එතකොට සුනීද වස්සකාර අමාත්‍යවරුන්ට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ මේ පාටලී පුත්‍රයට වැඩම කරලා ඉන්නවා කියලා. ගිහිල්ලා දානිට ආරාධනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග දන් වළඳලා මෙන්න මේ අනුමෝදනා බණ වදාලා, යස්මින් පදේසේ කප්පේති වාසං පණ්ඩිත ජාතයෝ සීලවන්තිත්ථ භෝජිත්වා සඤ්ඤතේ බ්‍රහ්මචාරයෝ. යම් ප්‍රදේශයක නොනිතය වාසය කරනවා නම් ඒ ප්‍රදේශයේ නොනිතු බඹසර සිල් ඇති උත්තමයන්ට දම්පැම් පුදා. යාතත්
अथ देवतासु तासं दक्षिण मादिशे तापूजिता पूजयन्ति मानिता मानयन्ति नं ये प्रदेशे देवुरु सिटिद्द ये देवुरुंट तमं दंपेन दीला सिल्लतुंड रेस्कल पीन अनुमोदन करनवा ततो नं अनुकंपन्ति माता पुत्तं वोरसं देवतानुकंपितो पोसो सदा भद्रानि पस्तीति ईट पस्से बुद्धराजानन वहांसी वदाला अम्मा किने दारुविक आदरिंग सालकनुआ बला हदागनुआ वागी देवियंगी पहेदी मटे लाखपन किनावे देवियो आरक्षा करनुआ क्योवा एनम पिंगमत ने देवियो आरक्षा करन निकावद देवियंगी पहेदी मटे पात्ते ने किनाए इतुगुटे मेक किएनुआ ये देवियो हिचित्ता प्रसादी अतिकरगाने සිල්ලතුන්ට දම් පෙම්පුදා ඒ පිං අනුමෝදන් කිරීමෙන් ඊට පස්සේ දා බුදුරජාණන් වහන්සේ එතනින් පිටත් වෙද්දී ගෝ ඒ මේ පිරිස පස්සෙන් ගියා යම් ප්‍රදේශයකින් බුදුරජාණන් වහන්සේ යම් දොරටුවකින් එළියට වඩිනවාද ඒකට නම තිබ්බා ගෞතම ద్వාරය කියලා යම් තොටුපළකින් ගංගානම් ගඟෙන් එහා පැත්තට වඩිනවාද එතෙන්ට නම තිබ්බා ගෞතම තොටුපළ කියලා. එදා ඊට කලින් දවසේ වැහැලා සම්පූර්ණයෙන්ම උතුරලා ගිහිල්ලා ගංගාව. ගංගානම් ගඟ උතුරලා ගිහිල්ලා. ඉතින් මිනිස්සුන්ට ඊතර වෙන්න මිනිස්සු අලුතෙන් පහුරු බඳිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයයි එතනින් ඉරිදි බලෙන් සෙනකින් එහා පැත්තට වැඩියා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නුවණේ තියය සංසාර සාගරෙනුත් ආර්ය අෂ්ටාංගික මාර්ගේ නැමැති පාලමෙන් එතරට වැඩියා. ඒ වගේම මේ ගංගාවෙනුත් එතර වුණා. නමුත් සාමාන්‍ය මිනිසුන්ට මේ පුංචි වතුර පාරෙන් ඈතර වෙන්න බැරුව පවුරු හද හදා විදෝනවා කිව්වා. ඊට පස්සේ එතනින් වැඩිය කෝටි කියන ගමට ඒ කෝටි ගමේදී බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මේ කෝටි ගමේදී භික්ෂු සංඝයා රැස් කරන්න කිව්වා. සංඝයා රැස් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය භික්ෂුන්ට වදාළ මහණෙනි ඔබත් මාත් මේ දුක්ඛිත සසරේ කෙලවරක් නැතුව ඇවිද ඇවිද ගියේ කරුණු සතරක් අවබෝධ කරගන්නට බැරි වූ නිසා දුක නම් වූ ආරි සත්‍ය දුක්ඛ සමුදය නම් වූ ආරි සත්‍ය දුක්ඛ නිරෝධේ නම් වූ ආරි සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී පටිපදා නම් වූ ආරි සත්‍ය අවබෝධ කරගන්නට බැරි වීම නිසා නමුත් මහණෙනි දැන් ඔබත් මාත් ඒ ආරි සත්‍ය අවබෝධ කරලා තියෙන්නේ අපට ආයේ මේ දුක නැහැ කියලා උදාහරණයක් පහල කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනින් වැඩියා නාදිකා කියන ගමට. නාදිකා ගමට වඩිද්දි නාදිකා ගමේ බොහෝ භික්ෂූන් කලුරිය කරලා අභාවයට පත් වෙලා බොහෝ භික්ෂුණීන් අභාවයට පත් වෙලා බොහෝ උපාසක උපාසිකාව අභාවයට පත් වෙලා එදා ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අසවල් කෙනා කලුරිය කරලා එයා උපන්නේ කොහෙද? ඒක විස්තර කළා ඉවරුණාම අහනවා අසවල් භික්ෂුව කලුරිය කරලා ඒ භික්ෂුව උපන්නේ කොහෙද? අසවල් භික්ෂුණිය කලුරිය කරලා ඈ උපන්නේ කොහෙද? අසවල් උපාසක කලුරිය කරලා ඔහු උපන්නේ කොහෙද?
අසවල් උපාසිකාව කලුරී කරලා ඔහු පන්නේ කොහෙද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ මිනිස්සු මැරෙනවා කියන එක පුදුම සහගත වැඩක් නොවේ. ඒ නිසා මැරෙන ගානේ මිනිස්සු උපන්නේ කොහෙදයි කියලා තථාගතයන්ගෙන් අහලා අහලා විහිසටපත් කරන්න එපා. ආනන්දේ ඒ නිසා ආශ්චර්යකාරණයක් නෙමෙයි මිනිසෙක් මැරෙනවා කියන එක. හැබැයි ආර්ය ශ්‍රාවකයාට තියෙනව නම් තමන්ගේ අතේ දහම් කැඩපත තමන්ටම තමන් ගැන බලාගන්න පුළුවනි. දහම් කැඩපත තියෙනව නම් තමන්ගේ අතේ තමන්ට තමන් ගැන බලාගන්න පුළුවනි. මම නිරේන් නිදහස් වූ කෙනෙක්. මං තිරිසං අපායෙන් නිදහස් වූ කෙනෙක්. මං ප්‍රේත ලෝකෙන් නිදහස් වූ කෙනෙක්. මං අපායෙන් නිදහස් වූ කෙනෙක්. මම මේ නිවන් මගේ බැසගත්තු කෙනෙක්. මම ස්ථිරවම නිවන් අවබෝධ කරනවා කියලා තමන් ගැන දැනගන්න පුළුවනි කියලා වදාලා ආනන්දේ ආර්ය ශ්‍රාවකයාට තියෙනව නම් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ එකක් ගානේ මෙනෙහි කරලා ඒ සෑම දියක් ඒ සෑම ගුණයන් ඒ ගුණයන්ගෙන් යුක්ත තථාගතයන් වහන්සේ ගැන හිතේ තියෙන පැහැදීම තමන්ගේ වෙනස් වෙන්නේ නැත්තම් තමන් බඩගින්නේ මලත් ඒ හේතුවෙන් සතුරන්ගින් මැරුම් කෑවත් සතුරෝ උල තිබ්බත් ගඟට මෝදට ඇදලා දැම්මත් හිත වෙනස් වෙන්නේ නැත්තම් අඳුනා ගන්නට කිව්වා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මීයන් ගුණයක් ඇද්ද? උන්වහන්සේගේ ධර්මයේ මනාකොට දේශනා කරපු එකක් කියලා. ඒ ධර්මයේ ගැන දන්නවා නම් ඒ ධර්මයේ මේ ජීවිතයේදී විපාක දෙනවා කියලා දන්නවා නම් කල් නොයවා විපාක දෙනවා කියලා දන්නවා නම් ඇවිත් බලන්ට කියලා කියන එකක් කියලා දන්නවා නම් තමා තුළට මේ ධම් ගුණ පමුණුවා ගන්න ඕනේ කියලා දන්නවා නම් තමන්ගේ නුවණින්ම මේ දකින්න ඕනේ කියලා දන්නවනම් ධර්මයේ ගැන ඒ පහන්සිත කිසි දෙයකින් වෙනස් වෙන්නේ නැත්තම් අඳුන ගන්නට කිව්වා. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවන් මඟ වැඩියේ බව ඍජු මඟ වැඩියේ බව ඊමනා පිළිවෙතින් යුතු බව ඒ ශ්‍රාවක සංඝයා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඵලයන්ගෙන් යුක්ත බව ඒ ගැන හිතේ පැහැදීම වෙනස් නොවී තියෙනවා නම් හඳුන ගන්නට කිව්වා. තමන්ගේ සීලය නිරතුරුව ආරක්ෂා වෙලා තියෙනවා නම් හඳුන ගන්නට කිව්වා. ওই කරුණු හතර ඒ හඳුනා ගැනීම තමයි දහම් කැඩපතින් බලා ගන්නට කිව්වා. තමන් ගැන තමන් සතර අපායේ යන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනින් විශාලා මහානුවර අම්බපාලිගේ වනයේට වැඩියා. අම්බපාලිගේ වනයේදී බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කළා. සතර සතිපට්ඨානයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දැක් ආරංචි වෙලා අම්බපාලිය ලස්සන යානාවල නැගිලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා, අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ, හෙට දවසේ භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයායි මගේ දානි බාරගන්ට කියලා බාරගත්තා. ඔය අතරේ ලිච්ඡවි කුමාරවරුන්ට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ අම්බපාලිගේ අඹවණේ ඉන්න අය කියලා. කුමාරවරුත් නොඑක ආකාරයෙන් සැරසිලා රතු පාටෙන් සරසපු කරත් අස්ස කරත්ත, නිල් පාටෙන් සරසපු අස්ස කරත්ත, කහ පාටින් සරසපු අස්ස කරත්ත, සුදු පාටින් සරසපු අස්ස කරත්ත. ඒ කාලේ ඒගොල්ලෝ නිල් පාට නම් අස්ස කරත්ටි සරසලා තියෙන ඒගොල්ලෝ අඳින්නේ නිල් වස්ත්‍ර. එතකොට කහ පාට අස්ස කරත්ටි ඒගොල්ලෝ ඇඳගෙන ඉන්නේ කහ පාට.
රතුපාට ඉන් සරසපු අස්ස කරත්තේ ඒගොල්ල ඇඳගෙන ඉන්නේ රතුපාට. ඉතින් ඒගොල්ල ඒ පිරිස එනකොට මේ අම්බපාලි මොකද කළේ, තමන්ගේ අස්ස කරත්තේ අරගොල්ලන්ගේ අස්ස කරත්තේ රෝදවලට හප්ප හප්ප ගියා. එතකොට අර කුමාරවරු ඇහුවා, ඈබුල අම්බපාලි මොකද නුඹ මේ අපේ අස්ස කරත්තත් එක්ක හැපි මේ හප්ප හප්ප යන්නේ කියලා ඇහුවා. එතකොට කිව්වා, කුමාරවරුනි, භාග්‍යවතුන් වහන්සේ හෙට දවසේ මගේ දානි බාරගත්තා, මං ඒ සන්තෝෂයෙන් මේ යන්නේ කිව්වා. එතකොට කුමාරවරු කල්පනා කළා, අපි යන්නේ දානි බාරගන්නනේ හෙට කියලා ඒ පිරිස පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ දැන් ඈත පේනවා, පාට පාට ලස්සන කරත් එනවා. භික්ෂුන් වහන්සේලාට කියනවා, මහණෙනි, මෙතන ඉන්නවා නම් තවතිසා දෙවිවරු දැකපු නැති අය ආම් බලාගන්න කිව්වා. ඔය විදියයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා ඒ කුමාරවරු වන්දනා කළා. කිව්වා, ස්වාමීනි, හෙට දවසේ දානේ බාර ගන්නාසේක්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, කුමාරවරුනි, මම බාරගත්තා කිව්වා අම්බපාලිගේ දානේ. ඉතින් ඊට පහුදා බුදුරජාන් වහන්සේ දානෙට වැඩිය අම්බපාලියේ තමන්ගේ අඹ උයන බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඉතින් ඔබ දන්නවා, පස්සේ කාලේ අම්බපාලිය රහතන් වහන්සේ රහත් භික්ෂුණිය බවට පත් වුණා. ඈ බොහෝ පිංකල කෙනෙක්, එක්තරා ආත්මික. ඈ පැවිදි වෙලා ඉඳෙද්දි රහත් භික්ෂුණීන් වහන්සලා ඉස්සරහා වඩෙද්දි චෛත්‍යමලුවක එක රහත් භික්ෂුණියකට කැස්සක් ආවා. කැස්ස වළක්වගන්න බෑ. ඒ කැස්සට සෙම ටිකක් විසි වුණා චෛත්‍ය මළුවේ. අර පිටිපස්සේ හිටපු පිළිවෙලට මළුව තියෙනවා දකින්ට ආස භික්ෂුණිය කිව්වා, චිකේ මේ වේසාවි මේ කෙල ගහපු හැටි කිව්වා. රහත් භික්ෂුණිය නිස්සද්ද වුණා. ඊට පස්සේ ඒ භික්ෂුණියේ මරණින් මත්තේ බැනපු භික්ෂුණිය නිරේ ගියා. උපනුපං ආත්මයක් ගානේ වෙසඟනක්. නිවන් දකින අන්තිම ආත්මෙත් වේසාමි. බලන්න පින්වත්නි, මේ සංසාරේ තමන් අනුන්ට බෙදෙන දේ ලස්සනට හම්බු වෙන හැටි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ අම්බපාලිගේ වනේ වාසය කරලා බේලුව කියන ගමට වැඩියා. බේලුව ගමේදී ඔන්න වස් කාලය ආවා. බුදුරජාණන් වහන්සේ බේලුව ගමේ වස් වැසුවා. භික්ෂුන් වහන්සේලාත් ඒ අවට හඳුනන තැන්වල වස් වැසුවා. බුදුරජාණන් වස් වැසූ භාග්‍යවතුන් වහන්සේට මහත් වූ බඩේ රුජාවක් හටගත්තා. තද බල බඩේ රුජාවක් හටගත්තා. මාරාන්තික රුජාවක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ බොහොම අපහසුතාවයකින් බඩේ රුජාවෙන් පෙළෙන බව ආනන්දයන් වහන්සේ දැක්කා. භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා, මං මේ වෙලාවේ පිරිනුවන් පාන්නේ කොහොඳ නැහැ. මං මේ ජීවිත සංස්කාරය අදිෂ්ඨාන කරගන්නවා කියලා උන්වහන්සේගේ අදිෂ්ඨාන බලෙන්, ඒ කියන්නේ උන්වහන්සේගේ ඉරිදිපාද බලෙන් උන්වහන්සේ රෝගය යටපත් කළා. යටපත් කළ උන්වහන්සේ ගිලම්බවින් නැගී හිටලා ඒ විහාරේ නික්ම විහාර හිවණැල්ලේ උන්වහන්සේ ආසනේ වැඩ හිටියා. ආනන්දයන් වහන්සේ ඇවිල්ලා කියනවා, අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ බඩේ රුජාවකින් ගිලන් වෙලා මේ වේදනාවෙන් උන්න හැටි මට නම් බලාහින්ට බෑ. මට සියලු දිශාවන් නොපෙනී ගියා ස්වාමීනි. ඒත් මට පුංචි සනසිල්ලකට තිබ්බේ, අනේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අරබයා අමතලා කතාබස් කරලා මිසක් පිරිනිවන් පාන එකක් නැති කියලයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ, ආනන්දය, තමත් මොනවාද මේ භික්ෂු සංඝයා
මගෙන් බලාපොරොත්තු වෙන්නේ. ආනන්දේ තථාගතයෝ ඇතුළත පිටත කියලා දෙකක් නොකොට දහම් දෙසුවා. ඒ කියන්නේ විශේෂ ශ්‍රාවක පිරිසකට කියලා ඇතුළේ කොටසක් තියාගෙන දේශනා කරපු එකක් නැහැ. ඇතුළතයි පිටතයි නොකොට දහම් දෙසුවා. අනන්තරං අබාහිරං කරිත්වා. ඒ කිව්වේ ඇතුළත පිටත නොකොට දහම් දෙසුවා. ආනන්දේ තථාගතයන්ගේ ධර්මයේ තුල ගුරු මුෂ්ටි නැහැ. සංගවාගෙන දෙන එකක් නැහැ. ඒ නිසා භික්ෂු සංඝයා පරිහරණය කරනවාය කියන අදහසක් තථාගතයන්ට නැහැ කිව්වා. බලන්න නිකලි සිතක ආනුභාවය. මේ සාමාන්‍යයෙන් ළමයෙක් ඉගෙන ගත්තොත් දක්ෂ ළමයාට දෙමාපිය කොච්චර බැඳිලාද? දැන් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන්ගේ දක්ෂකම සුළුපටුද? මහා මොග්ගල්ලාණන් වහන්සේ තවුතිසාවට ගිහිල්ලා වෛජන්ති ප්‍රාසාදයේ කරකවලා ඉනවා. ඉරහඳ බබලන වගේ ප්‍රඥාවෙන් යුතු සාරිපුත්ත මහා රහතන් වහන්සේ දෙවියන් බබුන් පස්සේ වැටිලා ඉන්නවා බලුපැටව් වගේ. තථාගතයන්ට කිසිම අදහසක් නැහැ කිව්ව මේ සංඝයාගේ පරිහරණයට. මා උදෙසා සංඝයායින්ට ඕනේ කියන අදහසක් නැහැ කිව්වා. බලන්න නිකලෙස් ශාස්ත්‍රූ භවක මහිමේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය, තථාගතයන් වහන්සේ, තථාගතයෝ දැන් වයසයි මහලුයි. ආනන්දේ තථාගතයන්ට දැන් වයස 80ක්. කරත්තයක් පිළිසකර කරනවා වගේ අරහත් ඵලයෙන් සියලු නිමිති මෙනෙහි නොකොට, වේදනා මෙනෙහි නොකොට මේ පරිහරණය කරන්නේ කිව්වා. ආනන්දේ නිසා තමාව පිළිසරණ කරගෙන ධර්මයේ පිළිසරණ කරගෙන වාසය කරන්ට අනාගතයේ මහණෙනි ආනන්දේ තමාත් පිළිසරණ කරගෙන ධර්මයේ පිළිසරණ කරන් වාසය කරනවා නම් ආන් ඒ ශ්‍රාවකයෝ තමයි අග්‍ර කීව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දා පිණ්ඩපාතේ වැඩලා චාපාල චෛත්‍ය ස්ථානේ ළඟට දවල් කාලේ ගත කරන්ට වැඩියා. වැඩලා උන්වහන්සේ මේ ආනන්දයන් වහන්සේට කියනවා, ආනන්ද මේ වෛශාලී හරි ලස්සනයි, උදේන චේතිය හරි ලස්සනයි, ගෝතමක චේතිය හරි ලස්සනයි, සත්තම්බක චේතිය හරි ලස්සනයි, බහුපුත්තක චේතිය හරි ලස්සනයි. ආනන්දේ කවුරු හරි කෙනෙක් ඡන්ද චිත්ත විරිය විමංසා කියන මේ ඉර්ධිපාද මනාකොට ප්‍රගුණ කරලා නම්, යානාවක් වගේ ප්‍රගුණ කරලා නම්, තමන් පදිංචි වෙලා ඉන්න තැනක් වගේ ප්‍රගුණ කරලා නම්, ඉතා යහපත් ලෙස ප්‍රගුණ කරලා නම් ආනන්දේ ඒ කිනාට කල්පයක් හෝ කල්පයකට වැඩි කලක් ඉන්න පුළුවන්. ආනන්දේ ඒ වගේ තථාගතයන්ුත් මේ ඡන්ද චිත්ත විරි විමංසා ප්‍රගුණ කරලා ඉන්නේ. තථාගතයන්ටත් කල්පයක් හෝ කල්පයකට වැඩි කලක් ඉන්න පුළුවන් කියලා පින්වත්නි පළමු බුදුරජාණන් වහන්සේට කියා හිටියා. දෙවනුවත් කියා හිටියා. බුදුරජාණන් වහන්සේ දෙවනුවත් ආනන්දයන්ට කියා හිටියා. තුන්වෙනි වතාවෙත් ආනන්දයන්ට කිව්වා, ආනන්දේ මේ විශාලා මහනුවර හරි ලස්සනයි, මේ චෛත්‍යස්ථාන හරි ලස්සනයි, ඡන්ද චිත්ත විරි විමංසා වඩපු කෙනෙක්ට කල්පයක් හෝ කල්පයකට වැඩි කල් ඉන්න පුළුවනි. තථාගතයෝත් මේ ඡන්ද චිත්ත විරි විමංසා වඩලා තියෙනවා. කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් තථාගතයන්ටත් ඉන්න පුළුවන් කිව්වා. අනේ පින්වත්නි, අපි ආනන්දයන් වහන්සේ තමයි සිහිනුවණ ඇති අතර අග්‍ර සතිමන්තානං අග්ගෝ. සිහිය ඇති අතර අග්‍ර නෝ. ඊළඟට ගතිමන්තානං වහා වැටෙන නෝන ඇති කෙනෙක්. දිටිමන්තානං ඉතා පැහැදිලිව වැටෙන නෝන ඇති කෙනෙක්. එබඳු නෝනින් යුතු ආනන්දයන් වහන්සේටත්
සිටිවිල්ල වලක්කන්ට මාරයාට පුළුවන් වුණා. ආනන්දයන් වහන්සේට හිතුනේ නෑ අමතක වුණා. හිතුනේ නෑ නෙමෙයි, සිටිවිල්ල අමතක වුණා. මොකද්ද? ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සීක්වා. සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සීක්වා. දෙවි මිනිසුන්ට හිතසුව පිණිස බොහෝ කල් වැඩ සිටින සීක්වා කියලා කියන්ට අමතක වුණා. බුදුරජාන් වහන්සේ බලන් හිටියා. ආරාධනා කළොත් බාරගන්ට ආරාධනා කළේ නෑ. උන්වහන්සේ දන්නවා ඊළඟට ආරයා එන බව. ආනන්දේ ඊට පස්සේ දැන් එයාට අවස්ථාව දෙන්න බුදුරජාන් වහන්සේ වදාළ ගච්ඡතුං ආනන්ද. ආනන්ද දැන් ඔබ යන්න එහෙනම් කිව්වා. ආනන්දෙන් වහන්සේ පිටත් වුණා. වන්දනා කළා. පිටත් වෙලා ගහක් යට වාඩි වෙලා ආනන්දෙන් වහන්සේ භාවනා කරන්න පටන් ගත්තා. අරය ආවා. එයාගේ යටතේ තමයි මේ ලෝකෙ තියෙන්නේ. ඉර බැහැලා ඉර නගින්නෙත් යා, ඉර නගින්නෙත් යාගේ යටතේ, ඉර බහින්නෙත් යාගේ යටතේ. මේ ලෝකේ මිනිස්සු, සත්තු, ප්‍රේතයෝ, අසුරයෝ, දෙවියෝ ඔක්කොම ඉන්නේ මාර්යාගේ යටතේ. කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙලා එයාව පරද්දවලා තමන්ගේ රාජකාරියේ බුද්ධ කෘත්‍ය කරනවා. ආන් ඒ කාලෙදී මිනිස්සු සංසාරෙන් ඈතර වෙනවා. කලාතුරකින් බෝසත් කෙනෙක් ධ්‍යාන විඥා උපද්දවලා తాවකාලිකව මිනිස්සුන්ව බඹලෝ යවනවා, දෙව්ලෝ යවනවා. ස්ථිර වෙචුනුන් නෙමේ. එතකොට කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙලා ඈතර කරවන්නේ අනිත් සෑම කාලෙම එයාගේ යටතේ සත්වයෝ මෙරි මෙරි විඳෝ විඳෝ යන්ට ඕනේ. එයා එකපාරට පෙනී හිටියා. පෙනී හිටලා කියනවා, පරිනිබ්බාතු දානි බන්තේ භගවා. භාග්‍යතුන් වහන්ස දැම්ම පිරිනිවන් පාන්ට. ඉදානි, ඉදාන කිව්වේ දැන්. දැම් පිරිනිවන් පාන්ට. පරිනිබ්බාත සුගතු, සුගතයන් වහන්ස පිරිනිවන් පාන්ට. පරිනිබ්බාන කාලෝ දානි බන්තේ භගවතු. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට දැම් පිරිනිවන් පාන්ට කල් නොවැ. ඊට පස්සේ කියනවා, ඇයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට වචනයක් දුන්නා. මාර්යා කියනවා, මට වචනයක් දුන්නා. මං අජපාල නුගර සෙවණේදී කිව්වා පිරිනිවන් පාන්ට කියලා. එදා මට වචනයක් දුන්නා මාර්ය, යම් තා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ කියන මේ සිව් පිරිස. එතකොට උපාසිකා උපාසකා උපාසිකාව මැටි වෙලා නෙමෙයි, සිව් පිරිස. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ කියන මේ සිව් පිරිසම ව්‍යක්ත විනීත විසරද බෞස්ෘත ධර්මදර ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙන් යුක්තව සාමීචි ප්‍රතිපදාවෙන් යුක්තව ධර්මයේ තුල වාසය කරද්ද, ඒ වගේම මේ ශාසනයට නිවන් මගට හානි කර මත මැඩලා නිවන් මගම උස්සඩින් කතා කරද්ද, ප්‍රාතිහාරයේ සහිතව දහම් දෙසද්ද, ඒ තාක් පිරිනිවන් පාන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ මට වචනයක් දුන්නා කියනවා. භාග්‍යවතුන් වහන්සේ දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිස ව්‍යක්තයි විනීතයි විශාරදයි බහුශ්‍රුතයි ධර්මදරයි ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙන් යුක්තයි සාමීචි ප්‍රතිපදාවෙන් යුක්තයි අනුධර්මචාරි. දැන් මාර්යා කියනවා, දැන් කාලේ මාර්යාට සටනක් තියෙනවද? දැන් කාලේ මාර්යා දන්නවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු දෙනාම අව්‍යක්තයි අවිනීතයි අවිශාරදයි
ධර්ම දරත්නේ විනය දරත්නේ ධර්මාර්ධන් ප්‍රතිපදාව යුක්තත් නෑ දැන් ඔක්කොම අති ඉතින් කිව්වා බුදුරජාන් වහන්සේට කියා හිටියා ස්වාමීනි දැන් පිරිනිවන් පාන්ට කිව්වා එතකොට බුදුරජාණන් වහන්සේ කියන දැන් ශාසනයේ පැතිරිලා නොවේ බාහුජඤ්ඤම් පුතු බුතං හැමතැනම පැතිරිලා නොවේ දැන් යාව දේව මිනිසෙහි දෙවියන් අතර මිනිසුන් අතරත් පැතිරිලා නොවේ පිරිනිවන් පාන්ට දැන් පිරිනිවන් පාන්ට කිව්වා හිටක්වත් ඊළඟ මොහොතක්වත් තියන්ට අදහසක් තිබුණේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාළා අප්පු සුක්ඛේත්වං පාපිම හෝහි මාරියේ ඔබ කලබල වෙන්න ඕනේ නැහැ පාඩුවේ හිටින් නචිරං තථාගතස්ස පරිනිබ්බානම් භවිස්සති වැඩි කලක් නොයා තථාගතයන් වහන්සේගේ පිරිනම් පෑම වේවි ඊතෝ තින්නම් මාසං අච්චේන තථාගතෝ පරිනිබ්බායස්සති අදින් පස්සේ මාස 3ක් කැවෑමෙන් පිරිනම් පාවි එහෙම වදාරලා ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ බොහොම සිහි නුවණින් තමන්ට කල්පයකට වඩා පවතින්ට තිබිච්ච ආයු සංස්කාර බලේ මාස 3කට සීමා කළා ඉතුරු සියල්ල අත්හැරියා අත්හැරපු ගමන් මහා භූමිචාලෝ මහා පොළොව හෙල්ලිල්ලක් වුණා බින්සනකෝ සලෝ මහන්සෝ ලුමුඩා ගෙනින් වුණා දේව දුන්දු බිහිව පලින්සු ඒ කිව්වේ අහස ගිගුරුවා අහස ගිගුරුවා බුදුරජාණන් වහන්සේ උදානයක් ප්‍රීති සුඛයෙන් යුතු වචනයක් කිව්වා බලන්න නිකලිස් බව තුල මතුලංච සම්භවං භව සංඛාරම වස්ස ජීමුනි අජ්ජත්තරතෝ සමාහිතෝ අභින්දිකවච මිවත්ත සම්භවಂತಿ උන්වහන්සේ වදාලා කුඩා මහත් සියලු භව සංස්කාර එදා බෝධි මූලයේදී අත්හැරියා ඊළඟට මහා රජෙක් තමන්ගේ රැකවලේට තිබුණු සන්නාහයක් ගලෝලා වීසි කරනවා වගේ ජීවිත පැවැත්මට තිබිච්ච සංස්කාර අත්හැරියා කියලා උන්වහන්සේ ප්‍රීති වාක්‍ය පැවසුවා බලන්න කම්පාන වෙන අපි සරණ ගිහින් තියෙන බිය තැති ගැනීම අරගෙන දුවන ශාස්ත්‍රවරෙද්ද මාර්යා ඉදිරියේ කිව්වා ඔබ කලබල වෙන්න එපා ඔබ පාඩුවේ හිටින් මාස 3ක් ඇතුළත තථාගතයන් පිරිනවම් පාවි මෙහෙම කියන්න පුළුවන් ද පින්වත්නි කෙලිස් බරිත කෙනෙකුට මායේ අන්තන් දැක්ක සුළුදිය පහ වෙයි නිකාන්ත ඇති ගන්නකට මේ පහ වෙනවා නොවැ එහෙම නෙමේ ලෝකෙ හැටි එතකොට ආනන්දන් වහන්සේට එකපාරට හිතුණා රුක්සෙවෙන හිටි හපේ මොකද මේ උනේ මහා පොළොව කම්පාවක් නොවැ මහා භයානක එකක් නොවැ මේ දෙව්බෙර පැලුනා නොවැ ආස ගිගිරුවා ඉක්මනින් දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මහා අමුතු දෙයක් වුණා පොළොව හෙල්ලිලා ගියා කම්පා වුණා මේ බලන්ට කිව්වා මේ රෝමෝද්ගමයේ වෙලා ආනන්ද බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්ද පොළොව තියෙන්නේ ජලයේ මතයි ජලයේ තියෙන්නේ වාතයේ මතයි වාතේ තියෙන්නේ අවකාශයේ ආකාශයේ
ආනන්දේ කලකදී මේ අහසේ තියෙන වායුව කැළඹෙනවා. එතකොට ජලය කැළඹෙනවා. එතකොට පොළොව කම්පා වෙනවා. ඕක පළවෙනි එක. ආනන්දේ මේ ලෝක ඉරිදිමත් ශ්‍රමණ බ්‍රාහ්මණෝරු ඉන්නවා. ඔවුන් ඉරිදි බලෙන් පොළොව කම්පා කරවනවා. ඒක දෙවෙනි එක. ආනන්දේ බෝධිසත්වයෝ දෙවියන්ගේ ආරාධනාව ඇතුව තුසිත ලොවින් චුත වෙලා සිහිනුවනින් මෞකුස පිළිසිඳ ගන්නවා. එතකොටත් පොළොව කම්පා වෙනවා. ඒක තුන්වෙනි එක. ආනන්දේ බෝධිසත්වයෝ හොඳ සිහියෙන් මෞකුසෙන් එළියට එනවා. එතකොටත් පොළොව කම්පා වෙනවා. ආනන්දය බෝධිසත්වයෝ ගුරුපදේශ රහිතව අනුත්තර වූ සම්මා සම්බෝධිය සාක්ෂාත් කරනවා. එතකොටත් පොළොව කම්පා වෙනවා. ඒ පස්වෙනි එක. ආනන්දේ තථාගතයෝ අනුත්තර වූ ධර්ම චක්‍රයේ ප්‍රවර්තනය කරනවා. එතකොටත් පොළොව කම්පා වෙනවා. ඒ හයවෙනි එක. ආනන්දේ තථාගතයෝ මනසිනුවණින් තමන් ජීවත් වෙන්න තියෙන කාලේ අත්හරිනවා. එතකොටත් පොළොව කම්පා වෙනවා. ආනන්දේ තථාගතයෝ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවා. එතකොටත් කම්පා වෙනවා. ඔන්න ඔය අට අවස්ථාවේ මේ පොළොව කම්පා වෙනවා. එතකොට ආනන්දයන් වහන්සේට තේරුණා මේ පොළොව කම්පා වෙන්නේ මේ කරුණ වලින් කියවම ආනන්දයන් වහන්සේට තේරුණා. එහෙනම් දැන් මේක වෙලා බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ මං ඒ කාලේ උරුවෙල් දනව්වේ නිරංජරා නදී තිර අජපාල නුගරුක් සෙවණේ හිටියා. මට මාරිය ඇවිදින් ආරාධනා කළා ඉදාම පිරිනමන් පාන්ට කිව්වා. මං ඉදා හුන්දැට ඒ කාරණේ කරන්ට බැරියයි කියලා කිව්වා. මං කියා හිටියා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ ව්‍යක්ත විසරද විනීත බෞසෘත ධර්මදර වුණාම මේ බුද්ධ ශාසනයේ මේ සක්වල පැතිර ගියාම එදාට මම පිරිනම් පානන්නේ කියලා. ආනන්දේ මේ දැන් මාර්යා පෙමිනියා. පෙමිනිලා මට ඒ කාරණාව මතක් කළා. මං ඉතින් මාර්යාට කිව්වා මාර්ය නුඹ කලබල වෙන්න කාරි නෑ. වැඩිකල් ඉන්නේ නෑ තථාගතයෝ උඹ බය වෙන්න එපා. තව මාස 3කින් පිරිනම් පානවා කියලා. මාස 3කට ආයු සංස්කාරය තියාගෙන ඉතුරු සියල්ල අතහැරියා කිව්වා. එතකොටම ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. ස්වාමීනි තිට්ඨතු බන්තේ භගවා කප්පං ස්වාමීනි කල්පයක් වැඩ සිටින සීක්වා තිට්ඨතු සුගතෝ කප්පං සුගතියන් වහන්ස කල්පයක් වැඩ සිටින සීක. මේ කල්පේ කියන්නේ 120ක් වයස 120ක්. එනං උන්වහන්සේට තම අවුරුදු 40ක් වැඩිපුර වැඩ සිට තිබ්බා. එතකොට දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස වැඩ සිටින සීක්වා අලං ආනන්ද වැඩක් නෑ ආනන්දය. මා තථාගතං යාචි තථාගතයන්ට ආයාචනා කරන්ට එපා. අකාලෝ දානි ආනන්ද තථාගතං යාචනාය. ආනන්දේ තථාගතයන්ට ආයාචනා කිරීමට දැන් කාලේ නොවේ. එතකොට ආනන්දයන් වහන්සේ දෙවෙනි වතාවෙත් ආරාධනා කළා. බුදුරජාන් වහන්සේ ඒකම වදාලා තුන්වෙනි වතාවෙත් ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධහ සිතුවන් ආනන්ද තථාගතස බෝධි ආනන්දේ තථාගතයන්ගේ අවබෝධය ඔබ අදහගන්නවනේ.
එහෙමයි ස්වාමීනි. එහෙනම් මොකෝ මේ කරදර කරන්නේ කියලා ඇහුවා. අහලා කියනවා ආනන්ද, එතකොට කියනවා අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මං භාග්‍යතුන් වහන්සේගෙන්මයි ඇහුවේ. කවුරු හරි කෙනෙක්ට චන්දචිත්ත විරි වීමංසා කියන ඉර්ධිපාදයන් මනාකොට ඉතා යහපත් ලෙස ඉතා බලවත් ලෙස ප්‍රගුණ වෙලා පුරුදු පුහුණු වෙලා නම් ඒකේ නා කැමති නම් කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් ඉන්න පුළුවනි කියලා මම භාග්‍යතුන් වහන්සේගෙන් ඇහිවේ. තථාගතයන්ටත් එහෙම ඉන්න පුළුවන් කියලා. ඒකයි එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධාසිතවං ආනන්ද, ආනන්ද ඔබ ඒක අදහනවාද? එහෙමයි ස්වාමීනි. එහෙනම් ආනන්ද මේ දෝෂය ඔබගේය. ඔබගේ වේ දෝෂය ආනන්දය. මා ඔබට ඔබ ආරාධනා කරා නම් පළවෙනි වතාවේ තථාගතයෝක ප්‍රතික්ෂේප කරાવી. දෙවෙනි වතාවෙත් ප්‍රතික්ෂේප කරાવી. හැබැයි තුන්වෙනි වතාවේ පිළිගනිවි. ඔබේමයි වැරද්ද. මතකද ආනන්දය රජගහ නූරදී මතක් කළා. බුදුරජාන් වහන්සේ වදාළා මේ ගිජ්ජකූට පර්වතයේදී මතක් කළා. රජගහ නූර ගෞතම චේතියේදී මතක් කළා. නිග්‍රෝධ චේතියේදී මතක් කළා. රජගහනුවර චෝරපපාතයේදී මතක් කළා. රජගහනුවර වේබහර පර්වත ප්‍රාන්තයේ සත්පරණී ගුහා ద్వාරයේදී මතක් කළා. රජගහනුවරම සීතවනේ සප්පසොණ්ඩික පබ්බහරයේදී මතක් කළා. රජගහනුවරම තපෝදාරාමයේදී මතක් කළා. රජගහනුවරම වේළුවනාරාමයේදී මතක් කළා. රජගහනුවරම ජීවකම්බවණේදී මතක් කළා. රජගහනුවරම මද්දකුච්චි මිගදායේදී මතක් කළා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කරුණාව නැද්ද? අනුකම්පාව නැද්ද? මතක් කළා. එතකොට බලන්න මේ මාරයා මොන විදියේ අවධානයෙන් ඉඳලාද? ඒ සෑම අවස්ථාවෙම ආනන්දයන් වහන්සේගේ සිත වැහුවා. ආනන්දයන් වහන්සේ පුතජන කෙනෙක් නෙමෙයි, සෝවාන් ඵලයට පත්වෙච්ච මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකෙක්. පුතජ්ජනෙක් තරම් සීවිකල් කළේ නෑ, එහෙම කරන්න බෑ. අදහස වැහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද, මේ විශාල මහනුවරද කිව්වා, මතක් කළා. විශාල ඊළඟට වදාලා ගෞතමක චේතියේදී, සත්තම්බක චේතියේදී, බහුපුත්තක චේතියේදී, සාරන්දද චේතියේදී මතක් කළා. ආනන්දය අද චාපාල චෛත්‍ය ළඟදී මතක් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය, මාර්යා පැමිණියා, මාර්යාට මම මෙහෙම ප්‍රකාශ කළා, තව තුන් මාසකින් පිරිනුවම් පානවා කියලා. තංචේනං තථාගතෝ ජීවිත හේතු පුණ පච්චාවමිස්සති. ජීවිතේ ගියත් වමනේ කරපු දෙයක් කටට ගන්නේ නෑ කිව්වා. බලන්න තියෙන තථාගතයන් වහන්සේගේ චරිතයේ තියෙන ඍජු බව. දැන් මේ සාමාන්‍ය මිනිස්සු ආතෑරපු දේ ආය ඇවටිලි කරද්දි කරද්දි හා එනම් මොනවා කරන්නද එහෙනම් හා කියන කියන්නේ නැද්ද අපි? හා එනම් කියලා කැමති වෙන්නේ ආතෑරපු දේවල්? මේක ආතෑරියොත් ආතෑරියමයි. ඊර්වසි බුදුරජාණන් වහන්සේ සංඝයාට එකතු වෙන්න කිව්වා. එකතු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ බලන හොඳ කතාවක් වදාරනවා. කියන මහණෙනි, හොඳට එකතු වෙලා, පිරිස එකතු වෙලා, තථාගතයන් විශිෂ්ට වූ ප්‍රඥාවෙන් දේශනා කරපු ධර්මයේ තියෙනවා. දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස, බොහෝ දෙනාට හිත පිණිස, සැපේ පිණිස හේතු වෙන ධර්මයේ තියෙනවා. ඒ ධර්මය මනාකොට ඉගෙන ගන්න ඕනේ. සාදුකං උග්ගහිත්වා මනාකොට ඉගෙනගෙන ආසේවිතබ්බා පුරුදු කරන්න ඕනේ. භාවේතබ්බා වඩන්න ඕනේ. බහුලීකාතබ්බා නැවත නැවත කරන්න ඕනේ. යථායිදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං. එතකොට මේ බඹසර කාලයක්, සෑහෙන කාලයක් තියේවි.
මහණෙනි භෝජනයාට හිතසුව පිණිස මොකක්ද තථාගතයන් වහන්සේ නුවණින් යුක්තව විශිෂ්ට ප්‍රඥාවෙන් වදාළේ? චත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨානයෝය. චත්තාරෝ සම්මප්පදාන සතර සම්මප්පදාන වීරයෝය. චත්තාරෝ ඉද්ධිපාදා සතර ඉර්ධිපාදයෝය. පංචින්ද්‍රියානි පංච ඉන්ද්‍රියයෝය. පංච බලානි පංච බලයෝය. සත්ත බොජ්ජංගා සප්ත බොජ්ජංගයෝය. අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට මේ මොකක් ගැනද කියන්නේ? සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ගැනයි. මේවා හොඳට ඉගෙනගෙන පුරුදු කර කර ඉන්න කිව්වා. බඹසර කාලයක් තියේවි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාළා, මහණෙනි, ඒ නිසා මේ වැඩි කල තථාගතයෝ ඉන්නේ නැහැ. මාස තුනකින් පිරිනුවන් පානවා කියලා එදා සංඝයා ඔක්කොටම රැස් කරලා කියා හිටියා. කියා හිටලා උන්වහන්සේ වදාළා, පරිපක්ඛෝ වයෝමයං පරිත්තං මම ජීවිතං පහාය වූ ගමිස්සාමි කතම්මේ සරණ මත්තනෝ. බුදුරජාණන් වහන්සේ වදාළ, මගේ මං දැන් වයසට ගියා. මට ජීවත් වෙන්න තියෙන ස්වල්පයයි. මං ඔබ අත්හැර යනවා. මගේ පිළිසරණ මං හදාගත්තා. අප්‍රමත්තා සතිමන්තු සුසීලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක් කත අප්‍රමාදීව සිහියෙන් ඉන්න. මහණෙනි, මනාකොට සීලෙන් ඉන්න. තමන්ගේ හිතේ කෙලෙස් සංකල්ප වලට ඉඩ නොදී මනාකොට හිත රැකගන්න. යෝ ඉමස්මින් ධම්ම විනයේ අපමත් විහිස්සති පහය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිස්සති. යම් කිසි කෙනෙක් අප්‍රමාදීව ධර්ම විනී හැසිරුණොත් මේ ඉපදින මැරින භයානක සසරෙන් එතර වෙලා නිවන කරා යනවා කිව්වා. ඊට පස්සේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ එතනින් හත්ති ගමට ගියා. එතනින් අම්බ ගමට, ජම්බු ගමට, භෝග නගරයට ගිහින් එහිදී ආනන්ද චෛත්‍යස්ථාන ගාවදී සතර මහා ප්‍රදේශ දේශනා කළා. ඒ කියන්නේ කවුරු හරි කිව්වොත් මේකයි සංඝ පිරිසක් එකතු වෙලා කිව්වොත් මේකයි ධර්මයේ, මේකයි විනේ, මේක ශාස්ත්‍ර ශාසනය කියලා එක පාට කලබල වෙලා ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා, ඒක පිළිගන්නත් එපා. බලන්න චතුරාර්ය සත්‍යයට බහා බලන්න. රාග දේශ මෝහ දුරු වෙන එකක්ද කියලා බහා බලන්න, විනේ බහා බලන්න කිව්වා. රාග විනේ, විනේ කිව්වේ රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය. රාග දේශ මෝහ දුර්වීම දුරු වෙනවාද මේ කතාව කියලා බලන්න කිව්වා. භික්ෂුවක් තනි මතයක් හැටියට මෙයයි බුදුන්ගේ ශාසනය, මෙයයි බුදුන්ගේ ධර්මය කියලා කිව්වොත් චතුරාර්ය සත්‍යයට ගලපා බලන්න කිව්වා. ඒ කතාව රාගදේශමෝ දුරුකරන එකක්ද කියලා බලන්න කිව්වා. භික්ෂුන් කීප නමක් එකතු වෙලා කිව්වා. ඒත් ඒ විදිහට බලන්න කිව්වා. සංඝයා සම්මත කළා බලන්න කිව්වා. බලලා ඒක චතුරාර්ය සත්‍යයට බහා බලන්න බැරි නම් සූත්‍රේ බහා බලන්න බැරි නම් සූත්‍රයේ කිව්ව චතුරාර්ය සත්‍යයයි. චතුරාර්ය සත්‍යයේ බහා බලන්න බැරි නම් විනේලා සසඳන්න බැරි නම් අතහරින්න කිව්වා. ඒක තථාගතයන්ගේ ධර්මයෙන් නෙමෙයි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනින් පිටත් වෙනවා.
පාවා කියන නුවරට පාවා කියන නගරේ පාවා කියන නුවර දී බුදුරජාණන් වහන්සේට මේ රන්බඩු වැඩ කරන චුන්ද කම්මාර පුත්ත කියලා ස්වර්ණ කර්මාන්තයේ දෙන චුන්ද කියන කෙනා බුදුරජාණන් වහන්සේට පැහැදිලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා දානෙට බුදුරජාණන් වහන්සේ දානෙට වඩිනවා එදා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියලා සූකර මද්දවයක් පිළියෙල කරලා තියෙනවා සූකර මද්දවයක් කියන්නේ ඌරු මසක් පිළියෙල කරලා තියෙනවා අටුවා මේක පැහැදිලිව කියනවා ලපටි ඌරු මසක් කියලා මේකට වෙන 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 එක එක නම් කියනවා ඉතින් එහෙම සුද්ධ කරන්න ඕන නම් අටුවාවේ කෙලිම තියෙනනේ භාග්‍යතුන් වහන්සේගේ අමුතුවෙන් අපිට රැකවල් කරන්න අපිට දෙයක් නැහැ උන්වහන්සේ සම්පූර්ණ රැකවලලේ ඉන්නේ අපි තමයි රැකවල් නැතුව ඉන්නේ ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාලා චුන්දය තථාගතයන් වහන්සේ වෙනුවෙන් හදාපු මේ සූකර මද්දවේ තථාගතයන් වහන්සිට බෙදන්න අනිත් ඒවස් භික්ෂුන් වහන්සේලාට බෙදන්න කිව්වා මොකද ඒකට බෙහෙත් වර්ගයක් දාලා තිබ්බා භාග්‍යතුන් වහන්සේ අසනීපයි කියලා හිතාගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කා ඒක අන් අයට දිරවන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා චුන්දේ මේ වෙන කාටවත් මේ ආහාර වෙල දිරවන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ එතනින් දන් වළඳා ධර්ම දේශනා කළා පිටත් වුණා. උන්වහන්සේ අර චාපාල චෛත්‍ය ස්ථානයේ ළඟදී උන්වහන්සේගේ බඩේ රුජාව උන්වහන්සේගේ සමාපatti බලෙන් යටපත් කළා නෝ ආන්නේ කැවිසුණා. එයි දැන් උන්වහන්සේ ජීවිත සංස්කාරය අතහැරලා දින්නේ පැවැත්මට උදව් කරගෙන දින්නේ. අතහැරලා ඉන්නේ ලෙඩේ ආවේකින්. ජීවිත සංස්කාරය අදිෂ්ඨාන කරලා තිබ්බනම් ලෙඩේ ඉන්නේ. එතකොට උන්වහන්සේ මාස 3කින් පිරිනම් පානවා කියලා ජීවිත පැවැත්මට අදාළ දේ අතහැරියා. ලෙඩේ ආවා. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේට කියනවා ආනන්ද අපි හිනන් දැන් යමු කුසිනාරාවට. කුසිනාරාවට බුදුරජාණන් වහන්සේ වඩිද්දී ඔන්න දැන් උන්වහන්සේට මේ උන්වහන්සේට ලී බඩ යනවා. එතකොට උන්වහන්සේ තැනින් තැනින් පාර යද්දී උන්වහන්සේ වැසිකිලි කරනවා. උන්වහන්සේට කලන්තය ආවා. හරීම පුදුමයි පින්වත්නි. ඒ කාලේ තිබුණු රටාව දැන් බුදුරජාණන් වහන්සේ මේ පිරිනුවන් පාන්ට වඩින ගමන කියලා උන්වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ දන්නවා. අනිස්සංගයා දන්නවා. නමුත් Taman මගදී වළඳන්ට කියලාවත් වතුරු ටිකක් නැහැ. අද අපි මේ වාහනවල යද්දි යන්ට ඉස්සර වෙලා වතුරු එක ළඟට ගන්නවා. ආහාර පාසලී බෑග් එකේ දා ගන්නවා. මැරෙනවා කියන එක අපිට මතක් වෙන්නේ නැහැ. පවතින්ටමයි අපේ කල්පනාව. මෙතන හරි පුදුමයි. පිරිනුවන් පාන්ට වඩින්නේ පෑන් ටිකක් ලෑස්ති නැහැ. හරි ආශ්චර්යයේ යුගේ අපිට හිතා ගන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඉංගමේ තුවන් ආනන්ද පානියන් ආහාර පිපාතෝස්මි ආනන්ද පිවිස්සාමි ආනන්ද මට පැන් ටිකක් අරන් ඉන්න මට හරි තිබහයි වලදන්ට ඕනේ කියලා ඊට පස්සේ ආනන්දයන් වහන්සේ පාත්‍රෙත් අරගෙන දැන් ඔන්න හැමතැනම වඩිනවා පැන් ටිකක් හොයාගන්න ඔන්න බලන්න එතකොට මේ ලෝකේ පැන් හොයාගන්න ගියා ඇලක් දොලක් ගාවට ගිහිල්ලා බැලුවම සම්පූර්ණ මඩ ගොඩ කැලැත්තිලා හිස් පාත්‍රෙත් අරගෙන වැඩියා වැඩලා කියනවා අනේ ස්වාමීනි
මේ ඇලක්ගාවට ගියා පැන් ටිකක් ගන්නට කරත්ත 500ක් ඇතෙන එතනින් ගොඩ වෙලා සම්පූර්ණ මඩ වෙලා ස්වාමීනි අනේ ස්වාමීනි කකුත්හා නදිය ඈත නෙමෙයි එතනට ගිහිල්ලා අපි සිසිල් පැන් වළඳමු සීතල පැන් එතනට ගිහිල්ලා එතන හොඳට ඉඩකඩ තියෙනවා තොට තියෙනවා පැන් තොට මේ ගඟේ විරලක් තියෙනවා විවේකින් ඉන්නත් පුළුවන් කිව්වා බුදුරජාන් වහන්සේ දෙවෙනි වතාවත් වදලා ආනන්දේ පැන් ටිකක් අරන් ඉන්න ආයමත් කිව්වා අනේ ස්වාමිනේ ගේන්න විදියක් නෑ මම බැලුවා එතනට ගිහිල්ලා මේ කරත්ත ගිහිල්ලා 500ක් සම්පූර්ණ මඩ වෙලා කිව්වා බුදුරජාන් වහන්සේ ආයෙත් වදාලා අනේ ආනන්දයන් වහන්සේ ආයි පාත්‍රි අරගෙන එතනටම වඩිනු වෙන තැනක් නෑ පැන් තියෙන ඇයි මේ මාසේ වතුර නෑ පායන කාලේ එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයේ බලන්ද එතනට යනකොට අර කැළඹිච්ච වතුර නෑ වතුර කොහොමද තියෙන අච්චා විපස්සන්න අනාවිලා සන්දිත් ඒ වචන පැහැදිලා නිල් පාට වෙලා ලස්සනට ගලනවා එතකොට බුදු ආනන්දයන් වහන්සේ කල්පනා කරනවා අනේ පුදුමාකාර ආශ්චර්යයක් නොවේ තථාගතයන් වහන්සේගේ මහා ඍද්ධිමත් භාවයේ අරගෙන ගිහින් බුදුරජාන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි මම මේ මොහොතකට කලින් ගියා සම්පූර්ණ මඩ ගොඩ තිබුණේ දැන් ගියාම නිල් පාටට වතුර ගලනවා ස්වාමීනි මේ පැන් වළඳන සීක්වා අතකෝ භගවා පාණියං අපායි භාග්‍යතුන් වහන්සේ පැන් වැළඳුවා ඉතින් එදා පින්වත්නි පුක්කුස මල්ල කියන පුක්කුස කියන මල්ල පුත්‍රයෙක් එයා ආලාර කාලමගේ ශ්‍රාවකෙක් කුසිනාරාවට යන්න ඒ පාරේ යනවා දැන් බුදුරජාණන් වහන්සේ පැන් වළඳලා රුක්සෙවනේ සංඝයා සමග වාඩි වෙලා ඉන්නවා දැක්කා දැකලා ඒ ශාන්ත ඉරිය අද හිතාගන්න බෑ පින්වත්නි ඒ බුදු කෙනෙකුගේ ශාන්ත ඉරියව් සතර සතිපට්ඨානේ මනාකොට පිහිටපු චරිතයක ලක්ෂණ භික්ෂු සංඝයාගේ ශාන්ත ඉරියව් ඇයි අතපය ගසා දමලා යෑමක් නැහැ ඒ කාලේ භික්ෂුන් වහන්සේලා දැන් ඉතින් ගහගන්න වගේ ඇවිදින්නේ අතපය ගසා දාලා ඇවිදILLක් නැහැ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගැන තියෙනවා රහතන් වහන්සේලා කියනවා අනී මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ අතපය හැකිලිම දිගහැරීම සිනිඳු තෙල් ධාරාවක් වගේ කියනවා සිනිඳු තෙල් ධාරාව කොච්චර සාන්තවද වැක්කිරෙන්නේ සිනිඳු තෙල් ධාරාවක් වගේ කියනවා ගමන් කිරීම අතපය හැසිරීම එහිමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඉඳලා තියෙන්නේ දුටු දුටුවන්ගේ හිත පහදින ඉතින් ආලාර කාලාම කියනවා ස්වාමීනි මේ පැවිද්දන්ගේ මේ විහෙරණේ දැක්කහම මට හරි සතුටුයි ස්වාමීනි මට මතක් වෙනවා ආලාර කාලාම ගැනත් ආලාර කාලාම දවසක් ගල් 500ක් යනකට මේ පායන කාලෙක එතන වාඩි වෙලා හිටියා පැත්තක ගහක් අයිනි දුවිල්ලෙන් වැසිලා ගියා මුකුත් දන්නේ නැහැ එයා සමාධියක හිටියා ඇයි ආලාර කාලම හිටියන්නේ අරූප ධානයක් උපද්දවගෙන අරූප සමාධිය හිටියන්නේ ඉතින් ස්වාමීනි මං ආලාර කාලාම ගාවට ගිහිල්ලා ඇහුවා පින්වත් තපස්සීන් වහන්ස ඔබ වහන්සේ දැක්කේ නැද්ද මෙතනින් කරත්ත 500ක් ගියා නෑ මන් දන්නේ නැහැ කිව්වා ඔබ වහන්සිට ඇහුනේ නැද්ද මෙතනින් කරත්ත 500ක් යනවා ඒ ඇහුනේත් නෑ ඒ කිව්වේ ඔබ වහන්සේ නින්ද ගියාද නෑ නින්ද ගියෙත් නෑ කිව්වා ඒ කියන්නේ ඔබ වහන්සේ 100න් හිටියද ඔව් මන් 100න් හිටියා ආන් එහෙම ආශ්‍රයයක් ආලාර කාලාමගෙන් මං ඇහුවා ස්වාමීනි කිව්වා එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පුක්කුස මටත් ඔහොම එකක් වුණා
දවසක් මං කුඹුරක් අයිනේ කුටියක වාසය කළා. මහා වරුසාවක් වැහැලා ඒ වැහපු වෙලාවේ කුටියේ පිටිපස්සේ කුඹුරේ මේ ගවයෝ හතර දිනෙකුයි ගොවියෝ දෙන්නෙකුයි කුඹුර සීසාමින් හිටියා. ඒවලේ එතනට හෙනයක් ගැහුවා. ගහලා ගවයොත් මැරුණා ගොවියොත් මැරුණා. ඒ වැස්ස පෑවුවාට පස්සේ සෙනග එතනට පිරින්න ගත්තා. මං කුටියෙන් එළියට ආවා. මිනිස්සු මගෙන් ඇහුවා, ස්වාමීනි මෙතනදී මහා වැසි වැහැලා මහා හෙනයක් පිපුරුවා මෙතන. හා, හෙනයක් පිපුරුවාද? ඇයි ස්වාමීනි, මේ හෙනයක් පුපුරලා මේ අයිනේ, කුටිය අයිනේ, මේ ගවයෝ මැරිලා, මේ ගොවියෝ මැරිලා. එතකොට ඔබ වහන්සේට ඇහුනේ නැද්ද? නෑ, මට ඇහුනේ. ඒ කියන්නේ ඔබ වහන්සේ හෙන හඬ පුපුරනවා ඇහෙන්නේ කිතරම් නිදාගෙන හිටියාද? නෑ, මං නිදාගෙන නෙමෙයි හිටියේ. එතකොට ඔබ වහන්සේ 100ෙන්ද හිටියේ? ඔව්, මං 100ෙන් හිටියේ. එතකොට එහෙම මටත් වුණා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේට අරයා කියනවා, අනේ ස්වාමීනි, එහෙනම් ආලාර කාලා වගේ හරි සුළු දෙයක්නේ, කරත් එහෙන එක සද්දේ ඇහුන්නේ නැහැ කියන්නේ. මේ තමන්ගේ ළඟ හිනහඬ පුපුරද්දිත් සමාධියෙන් හිටියා කියන්නේ මොනතරම් අසිරියක්ද? අනේ ස්වාමීනි, මගේ මේ වස්ත්‍ර දෙකක් තියෙනවා. මේ වස්ත්‍ර දෙක මම මේ මගුල් ගෙදරකට අරන් යන රන් නූලින් වියාපු වස්ත්‍ර දෙකක්. මේක පිළිගන්නාසේක්වා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ එකක් පිළිගත්තා. අනික ආනන්දර දෙන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ පුක්කුස මල්ල ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට එකක් අන්දවලා එකක් පෙරෙව්වා. එතකොට උන්වහන්සේගේ ශරීරයේ රතු පාටින් දිලිසන්න පටන් ගත්තා. ගිනි අඟුරු වගේ දිලිසන්න පටන් ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ ගී ආශ්චර්ය දැකලා ආනන්දයන් වහන්සේ කියනවා, ස්වාමීනි, මම මෙච්චර කාලයක් උපස්ථාන කළා, මේ වගේ දිලිසීමක්, මේ වගේ රක්ත වර්ණයෙන් බැබලීමක්, ගිනිසිලු වගේ බැබලීමක් මම දැක්කේ නැහැ කිව්වා. ආනන්දේ අවස්ථා දෙක දිවෙනවා කිව්වා. බෝසෙවණේදී තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන මොහොතේ වෙනවා, පිරිනුවන් පාන අවස්ථාවේ වෙනවා, අද රාත්‍රී තථාගතයන්ගේ පිරිනිවීම වෙනවා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිටත් වුණා. ආයමත් කලන්තේ හැදුනා. ඊට පස්සේ ආයමත් දෙපට සිවුර සංගල සිවුර එල්ල ඒකේ උන්වහන්සේ වැඩ හිටියා. ඊට පස්සේ ඔන්න කුකුත්හා නදියට ඇවිල්ලා නදියෙන් පැම්පාසු වෙලා ආයෙත් නදියෙන් ගොඩ වෙලා තමයි උනේ. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ ඔන්න ඇවිදිලා හිරණ්‍යවතී නදියේදී ආයමත් කලන්ත හැදුනා. ආයමත් හිරණ්‍යවතී නදියෙන් ගොඩ වෙලා බුදුරජාණන් වහන්සේ සාල වනයේට වැඩියා. මල්ල රජ දරුවන්ගේ උපවර්තන කියන සාල වනයේට. ඒ සාල වනයේ උතුරු දිශාවේ දකුණු දිශාවේ සුවිශාල සල් ගස් දෙකක්. ඒ සල් ගස් දෙක යට බුදුරජාන් වහන්සේ වදාලා, ආනන්දේ, මේ ඇඳක් පනවන්ට උතුරු පැත්තට හිසලා. තථාගතයන්ට උතුරු පැත්තට හිසලා ඇඳක් පනෙව්වා. උන්වහන්සේ දකුණු පසින් ඇලවුණා සිංහසෙයියාවෙන්. එතකොටම ඒ වෙද්දී එතකොට මේකෙන් පේනවා වෙසක් මාසෙට සල් මල් පිපෙන්නේ නැහැ. එහෙනම් ලුම්බිනී සල්ලුවෙනෙත් අකලට පිපුණේ මල්. එදත් සම්පූර්ණ අකලට සල් මල් පිපී ගියා. සබ්බ පාලි පුල්ලා අකාල පුප්පේහි. අකලට පිපුණු මලින් සල් මල් පිපී ගියා.
Tathagatayange sirura pura mal vetinda patan gatta unnathi satapila indiddi divya thurinadaya hinta gatta divya sugandha vihidinda patan gatta etukote budhurajanan wahanse wadala ananda me aacharya wedak ne ma yam dharmayak desana kalada e disu dahamama purudu karana wanan tamai niyama poojawa kiwwa ඇයි ඒ භාග්‍යවතුන් වහන්සේ දෙසූ ධර්මයේ විතරයි බුද්ධ කෘත්‍ය තියෙන්නේ. ඒ ධර්මයේ බුද්ධ කෘත්‍ය තියෙනවා. මොකද ඒ ධර්මයේ පුරුදු කරන කෙනා සසරෙන් ඈතර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේට උපවාන කියන රහතන් වහන්සේ පවන් සලන් පටන් ගත්තා. දස දහසක් සක්වලින් දෙවියන් බබුන් ඇවිල්ලා ආකහි වසාගෙන ඉන්නවා දැන් බලන්න පින්වත්නි මේ ආශ්චර්ය ඒ උපවාන කියන උපවානයන් උපවාන මහරහතන් වහන්සේ පවන්සලද්දි උන්වහන්සේගේ ශරීරයෙන් එන ආලෝකයට බුදුරජාන් වහන්සේව පේන්නේ නැතුව ගියා දෙවිවරු ආකාශයේ ഘോഷා කරන්නට ගත්තා අනේ අපේ තථාගතයන් වහන්සේ දකින්න අවසාන අවස්ථාවේවත් අපට දැක ගන්නට බෑ නෝ මේ ඉරිදිමත් භික්ෂුවක් ඇවිදින් පලන්ස් පවන්සලනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා උපවාන උතනින් ඉවත් වෙන්න කිව්වා. එතකොට ලෝ අනිත්‍යයට පේන්නේ නෑනේ. ආනන්දයන් වහන්සේ කිව්වා අනේ ස්වාමීනි මේ උපවානයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට බොහෝ උපස්ථාන කරපු කෙනින් ආනන්දේ මේ ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන දෙවිවරු ഘോഷා කරනවා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව මේ වැඩින් දෙද්දී භික්ෂු සංඝයා භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්ට වඩිනවා. එතකොට අපිට ආශ්‍රය කරන්ට ලැබෙනවා ධර්ම කතාව ලැබෙනවා භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ අපි එකතු වෙන්නේ කොහොමද කියලා ඇහුවා. අයි ආනන්ද තථාගතයන් වහන්සේ උපන්තන බුදු වූ තැන දහම් දෙසූ තැන පිරිනිවන් පාවා දාල තැන කියන මේ හතර ස්ථාන සදහවත් කුලපුත්‍රි දකින්ට ගියාම හරි කිව්වා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ හතර ස්ථාන වන්දනාව පැනුවේ සංඝයාව ඒ හතර තැනේ ඒක රාශිකරන්ටයි. ඒක රාශිකල ධර්ම කතාව යෙදෙන්ටයි. අද ඔක්කොම විනාශ වුණානේ. ඊට පස්සේ ඇහුවා ආනන්දයන් වහන්සේ ස්වාමීනි අපි කාන්තා පක්ෂය ගැන කොහොමද පිළිපදින්න උනේ ආනන්දය කාන්තාව දිහා බලන්ටවත් එපා කිව්වා අදස්සනං ආනන්ද ඊට පස්සේ ස්වාමීනි බලන්ට උනොත් කරන්ට දෙයක් නැහැ කතා නොකර ඉන්න කිව්වා අනාලාපෝ ආනන්ද ස්වාමීනි කතා කරන්නට උනොත් සිහියෙන් කතා කරන්නට කිව්වා බලන්න බඹසරට හානි වෙන පැටි තථාගතයන් වහන්සේ වළක්වන ආකාරයෙන් ඊට පස්සේ ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ ශාරීරිය ගැන මොන විදිහටද පිළිපදින්න ඕනේ කියලා ඇහුවා ආනන්දේ ඔබ භික්ෂුන් වහන්සේලා ඒකට මැදිහත් වෙන්න ඕනේ නැහැ සංගයා මේ චතුරාරි සත්‍ය අවබෝධයටම වීරිය කරන්ට ගෘහපතිවරු ඉන්නවා බ්‍රාහ්මණවරු ඉන්නවා තථාගතයන්ට පැහැදිච්ච ඉන්නේ ඒගොල්ලෝ සල්ලකයි. එතකොට ස්වාමීනි කොහොමද කරන්න කියලා ඇහුවා. කිව්වා ආනන්දේ සක්විති රජ කෙනෙකුට කරන විදියට සලකන්ට කිව්වා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා ආනන්ද ස්තූප හදලා වන්දනා කරන්ට ලෝකේ පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. තථාගතාරහත් සම්බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ තථාගත ශ්‍රාවකයා චක්‍රවර්ති රජු මේ හතර දිනාගේ ඒකව තථාගතයන් වහන්සේ දැව්වට පස්සේ ධාතු අරගෙන තැම්පත් කළ ස්තූප හැදුවට පස්සේ අනේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්තූපයයි කියලා වන්දනාමාන කිරීමෙන් සිත පහදවා ගැනීමෙන් මරණින් මත්තේ දෙව්ලෝ යනවා ඒකනි පින්වත්නි අපි කිව්වේ රුවන්වැලි සෑයේ දැකලා භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණිය ධාතුන් වහන්සේලා වැඩ සිටින සෑයයි කියලා වන්දනා කරලා
හිත පහදවා ගන්නට කියලා අපි කිව්වා නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට විස්තර කරලා බලද්දි ඔන්න ආනන්දයන් වහන්සේ නෑ පේන්න. ඊට පස්සේ වකෝ ආනන්දයෝ මහණෙනි ආනන්දයෝ කෝ කියලා. එතකොට ආනන්දයන් වහන්සේ අනේ මං තාම නිවන සම්පූර්ණයෙන් අවබෝධ කළ නෑ, මට මේ මාර්ගේ වඩන්න තියෙනවා, මට බොහෝ උපකාර කරපු මට මහා අනුකම්පාවෙන් බැලූ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ අනේ මා අත්හැර දමා පිරිනුවන් පානවා කියලා ආනන්දයන් වහන්සේ ඒ විහාරේ බාල්කියක වැළඳගෙන හඬා වැළපෙනවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා, කෝ ආනන්දේ ස්වාමීනි ආනන්දයන් අන්න හඬා වැළපි වැළපි ඉන්නවා කිව්වා. එන්න කියන්න කිව්වා මගේ වචනේ. ආනන්ද වහන්සේ වැඩියා, අලං ආනන්ද මා සෝචි මා පරිදේවි ආනන්ද අලන්ඩිපා සෝක කරන්ඩිපා. ආනන්ද මේ ලෝක ස්වභාවයක් තමයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද මං වේල පහීම කියලා තියෙනවා නෑ, සියලු ප්‍රිය මනාප දේවල් වලින් වෙන් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඒ නිසා යම් කිසි දෙයක් උපන්නාද සකස් වුණාද ඒ සියල්ල නැසී වෙනසින් සුළුයි. ඒ බඳු ලෝකෙක තථාගතයන් වහන්සේගේ ශාරීරියේ බිනින්ට එපා කියලා ලබන්ට බෑ කිව්වා. ඒ නිසා ආනන්දි ඔබ මෛත්‍රී කාය කර්මෙන්, මෛත්‍රී වචී කර්මෙන්, මෛත්‍රී මනෝ කර්මෙන් අප්‍රමාණ මිසිතින් තථාගතයන්ට උපස්ථාන කළා. කත පුඤ්ඤෝසි ත්වං ආනන්ද පමාද මනුයුංජ කිප්පං හේහිසි අනාසවෝ. ආනන්දිබ බොහෝ පිං කරපු කෙනෙක්, වීරිය කරන්ට වැඩි දවස් යන්නේ ඔබ නිකලෙස් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා, මහණෙනි අතීත බුදුරයන් වහන්සේලාටත් මෙවැනි අය හිටියා, අනාගතයේ බුදුරජාණන් වහන්සේටත් මට ආනන්දිය වගේ මේ උපස්ථාන කරන ශ්‍රාවකය විඳි. මහණෙනි මේ ආනන්දයන්ගේ තියෙන අසිරිමත් කරුණු හතර, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ ආනන්දයන් සමග කොයිතරම් කතා කළත් මිනිස්සුන්ට ඇති වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ආනන්දයන් වහන්සේ කියනවා, අනේ ස්වාමීනි ඇයි මේ පුංචි නගරයක් තෝරගත්තේ පිරිනුවම් පාන්නට? විශාල නගර තියෙනවනේ, චම්පා, රාජගහ, සාවත්ති, සාකේත, කෝසම්බි, වාරණසි, විශාල නගර තියෙනවා. නෑ ආනන්ද මේක පුංචි නගරයක් නෙමෙයි, මේ බෝධිසත්ව කාලේ මහා සුදස්සන කියන රජුරුවන්නේ නගරේ මේ කිව්වා කියලා මහා සුදස්සන ජාතකේ වදාලා. ඊට පස්සේ බුදුරජාණන් මහා සුදස්සන සූත්‍රය වදාලා. ඊට පස්සේ ඔය අතරේ සුභද්‍ර කියලා බලන්න අවසාන මොහොතේ මම මේකේ අටුවාවේ තියෙනවා, බුදුරජාණන් වහන්සේ එතනට වැඩියේ ඒ මහා සුදස්සන කාලේ තිබිච්ච නගරයයි. තව කාරණයක් තියෙනවා, බුදුරජාණන් වහන්සේගේ අන්තිම ශ්‍රාවකයා ඉන්නේ එතනට, සුභද්‍ර ජීවමාන අන්තිම ශ්‍රාවකයා. සුභද්‍ර තවුසා ආවා, ඇවිල්ලා ආනන්දයන් වහන්සේට පෙරැත්ත කරනවා, අනේ මට භාගතුන් වහන්සේ ඔය බැහැ දකින්න ඕනේ, මට හරියට ප්‍රශ්න තියෙනවා, මට ඒක ඉක්මනට විසඳ ගන්න ඕනේ. ආහා දැන් ප්‍රශ්න කතා කරන වෙලාවක් නෙමෙයි උන්වහන්සේ වෙහෙසයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, නෑ ආනන්ද සුභද්‍රට එන්න කියන්න, වෙහෙස කරන කෙනෙක් නෙමෙයි යා කිව්වා. සුභද්‍ර ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි සියලු ආගම්වල ඉලක්කය එකද? අනේ සුභද්‍රෝක අතාරින්න කිව්වා. මේක මතක තියාගන්න කිව්වා, යම් ධර්මයක ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇද්ද, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ඒ ධර්මයේ තුල නම් රහත් ඵලයටපත් පළවෙනි ශ්‍රමණයා, අනාගාමි දෙවෙනි ශ්‍රමණයා, සකදාගාමි තුන්වෙනි ශ්‍රමණයා, සෝතාපන්න හතරවෙනි ශ්‍රමණයා කියන මේ ශ්‍රමණවරු ඉන්නවා. අනිත් ලෝකේ සියලු ආගම් ප්‍රතිඵලවලින් හිස් කිව්වා, ශ්‍රමණ ඵලවලින් හිස්. ඒ නිසා සුබද්ද මේ ශාසනයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන කිව්වා. එවලෙම සුබද්ද බුද්ධ ශාසනය වැළඳගත්තා.
එවලම පැවිදි වුණා. ඒ මොහොතේම රහත් ඵලයට පත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සුභද්‍රටි කරුණු කියලා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ආනන්දයන් වහන්සේට කියනවා, ආනන්දය මේ තථාගතයන්ගේ පිරිනිවන් පෑමෙන් පස්සේ හිතේවි, අනේ දැන් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා, උන්වහන්සේ මදාල දේවල් කියාපු දේවල් පනවපු ශික්ෂාවද ඔක්කොම අතීතයට ගියානේ කියලා. නෑ, ඒක අතීතයට ගියේ නෑ කිව්වා. ඒ තමයි ශාස්ත්‍රුන් වහන්සේ. ඒ තමයි ශාස්ත්‍රුන් වහන්සේ කිව්වා. ඊට පස්සේ වදාළ, ඊට පස්සේ ආනන්දේ තථාගතයන් වහන්සේගෙන් පස්සේ වැඩිහිටි භික්ෂුන්ට ස්වාමීනි කියන්නේ බාලයට ආවුසෝ කියන්න කියලා. චන්න හිමියන්ට බ්‍රහ්මදන්නේ දෙන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දය මේ පිරිස අතරේ අහන්න මේ අවසාන අවස්ථාවේ සැක තියෙන අය ඉන්නවනම් ඉක්මනට කතා කරන්න, පස්සේ පසුතැවෙන්න එපා. තථාගතයන් වහන්සේ බැහැද මොන ගෙහිච්ච වෙලාවේ අනේ මට මගේ ප්‍රශ්න අහන්න බැරි වුණා කියලා. සියල්ලු නිස්සබ්ද වෙලා හිටියා. ආනන්දයන් වහන්සේ වදාළ, ස්වාමීනි ආශ්චර්යයි, සැක තියෙන කවුරුත් නැහැ කිව්වා. ආනන්ද, ඔබ ශ්‍රද්ධාවෙන් කියන්නේ, තථාගතයන් මේ භික්ෂුන්ගේ හිත බල්ල කියන්නේ, මෙතන පෘථග්ජන කවුරුත් නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අන්තිම වචන ටික වදාලා, හන්දදානි භික්කවේ ආවන්තයාමි වූ මහණෙනි, දැන් ඔබ අමතමි. වය ධම්මා සංඛාරා හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු මේ හැම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදේන සම්පාදේත ප්‍රමාද නොවි නිවන් මග යන්ට දැස පියාගත්තා. පළවෙනි ධානයේට සමවැදුනා. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධානයේට සමවැදුනා. අරූප ධානයේට සමවැදුනා. නිරෝධ සමාපත්තියේ සමවැදුණු ගමන් ආනන්දයන් වහන්සේට කියුණා, අනේ අනුරුද්ධයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පෑවා නේද? නෑ නෑ, පිරිනුවන් පෑවේ නෑ ආනන්දේ. භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියේ සමවැදුණා. ඊට පස්සේ නිරෝධ සමාපත්තියෙන් මිදිලා අරූප සමාපත්ති වලින් බැහැලා, ආයි රූප සමාපත්තියෙන් බැහැලා පළවෙනි ධානයට සමවැදිලා, ආයේ පළවෙනි ධානයෙන් දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානයට සමවැදිලා, හතරවෙනි ධානයෙන් නැගිට ගමන් පහන් සිල නිවුණා වගේ මේ මහා භද්‍ර කල්පේ සතරවෙනිව පහළ වී වදාළ, ලොවට මහා දයාවන්ත වූ, මේ ලොවට මහා කරුණාව පැතිර වූ, ලෝකයාගේ සැබෑ දුක දුටු නේත්‍රය, ලෝකයාගේ සැබෑ සැප දුටු නේත්‍රය, ලෝකයා සසර දුකින් එතෙර කළ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සදාටම නිත්සඟල පියාගෙන පිරිනිවන් පෑවා. සාදු සාදු සාදු. භගවත් තථාගත දස බල ඇතිසේක, සතහට කලන මිතුරානන් වනසේක, සසරින් එතෙර කරවන මග දෙසුසේක, ගෞතම මුනිඳු මගේ හිරු සඳු වනසේක, ගෞතම මුනිඳු මගේ හිරු සඳු වනසේක,
ලෝතුරු මුනිදහම නිසිලෙස දෙසුසේක ගෞතම බුදු සසුන ලොව බැබලුසේක පෞහම නැසු රහතුන් පිරිවරුසේක ගෞතම මගේ මුනිදු නිවනට වැඩිසේක ගෞතම මගේ මුනිදු නිවනට වැඩිසේක ගෞතම මගේ මුනිදු නිවනට වැඩිසේක සාදු 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 දම් සිහනද